අද දවසේදීත් අපි සූදානම්. වෙනදාමෙන්ම සෑම සතියේ සඳුදා දිනකම රාත්‍රී 8ට ආරම්භ කෙරෙන විශේෂ ධර්ම ප්‍රචාර කටයුත්තේ තවත් අදියරක් ක්‍රියාත්මක කිරීම සඳහායි අද දවසේදීත් අපි බලාපොරොත්තු වෙනවා. රුවන්වැල්ල ධම්මදායාද සෙනසුනේ සිට අපේ ආරණ්‍ය වැඩවසන අපගේ සහෝදර පූජනීය ගතාරේ ඥානানন্দ සාමින් වහන්සේගේ මැදිහත් වීමෙන් සෑම සඳුදාකම සිද්ධ කරන මේ උතුම් කටයුත්ත සක්කාය දිට්ඨි ප්‍රහාණය ලිපි මාලාවට අදාළ ලිපි සාකච්ඡා කිරීමේ කටයුත්තයි. එනිසා ජාතික පුවත්පතක් වශයෙන් සැලකෙන අරුණ පුවත්පතේ අරණ අතිරේකයට අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය අදව්‍යානෝ මුදස්සේ සාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් විරචිත සම්පාදනය කරන ලද්දා වූ ලිපි මාලාව තමයි මේ සාකච්ඡාවට බඳුන් වෙන්නේ. එනිසාවෙන් අපි මෙත් සිතින් බොහොම ගෞරවයෙන් මෙතන පටන් ඒ උතුම් කටයුත්ත සිද්ධ කරගෙන යාම සඳහා අපේ පූජනීය නතරේ ඥානানন্দ සාමීනාස්ට බොහොම ගෞරවයෙන් මේ මොහොතේ ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු වරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා. අප ගුරු දේවෝත්තම නා කියන්නට අවසයි අති පූජනීය පළව්වේ අනුමදස්සේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ බොහොම ගෞරව සිහිපත්ෙන් පාදයේ පළමුව සිද්ධ කරනු ලබනවා. අද දවසේ මෙම ලිපි මාලාවෙහි තවත් සුවිශේෂී දිනයක්. අද දවසේ නමවන්න ලිපිය අද දවසේ මේ අවස්ථාවට සහසම්බන්ධ වන ත්‍රයන් වහන්සේලා, සහෝදර ස්වාමීන් වහන්සේලා, ඒ වගේම සිල් මෑණියන් වහන්සේලාගේම මෙය කරන ශ්‍රද්ධාකාමී යතුනේ අපි හැම දෙනාටම ලැබිච්ච ලොකු අවස්ථාවක්, ලොකු භාග්‍යයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ අන්තයුගේ පහච්ච ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ මතෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව සමීප කරමින් මේ දහමට අනුගත වීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම අවශ්‍ය කරන උන්වහන්සේ විසින් අපිට සිද්ධ කරන්නට යෙදෙනවා. ඉතින් අපි බොහොම අපි හැම දෙනාම ඕනෑකමින් උන්වහන්සේට අනුගත වෙලා උන්වහන්සේ පැහැදිලි කරන කරුණු කාරණා වලටම අවධානය යොමු කරලා මේ කියන කාරණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදෙන උත්තම ධර්මය ඒ අපේ ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලිපත් කරන කාරණාවෙත අපි විශේෂයෙන්ම පිළිවෙලකට පෙළගස්වමින් පැහැදිලි කරගන්නේ. එතකොට විශේෂයෙන්ම පසුගිය ලිපියට අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා අටවෙනි ලිපියේ තිබිච්ච කරුණු කාරණා දෙස අවධානය යොමු කරලා
අද දවසේ ලිපියට අපි ඊට පස්සේ යමු එමු. ඉතින් විශේෂයෙන්ම 8 වෙනි ලිපියේ මාතෘකාව හැටියට දක්වලා තිබුණේ ගාම්භීර බව ඉස්මතු වීමෙන් ශ්‍රද්ධාවට යොමු වීම කියන මාතෘකාව. එතනදී මේ ධර්මීය පිළිබඳව ස්වාමීන් වහන්සේ ඉතාම ලස්සනට පිළිවෙලකට පැහැදිලි කරගෙන එනවා මේ ලිපිය තුළදී. ගාම්භීර බව කියන්නේ මොකක්ද? දුරන් බෝධ ඒ ධර්මය පිළිබඳව වහන්සේ විශේෂයෙන් මෙතනදී විස්තර කරන එනවා. එතනදී විශේෂයෙන්ම මේ ධර්මය තමාගේ කෝණයට හමු නොවන ධර්මයක් ඇසුන විට එය ඔහුගේ සත්‍ය ගවේෂී චින්තනයට අනුරූපව වැඩපිළිවෙලක් බවට පත්වේ. තමාට ඇසෙන තම තමන්ගේ රාමුවට ගෝචර නොවන ධර්මයට ගාම්භීර හේවත් ගැඹුරු යන අර්ථාන්විත බව යෙදේ. ගාම්භීර බව පිළිබඳව පැහැදිලි කරනවා. තමාගේ කෝණයට හමු නොවන ධර්මයක් ඇසුන විට ඔහුගේ සත්‍යගවිසි චින්තනයට අනුරූපව වැඩපිළිවෙලක් බවට පත්වේ. තමන්ගේ කෝණයට ගැළපෙන ස්වභාවයක් නෙවෙයිනේ ධර්ම තුල තියෙන්නේ. එතකොට තමන්ගේ කෝණයට හමු නොවන ධර්මයක් තමන් ඒ ඔහුගේ සත්‍යගවේෂී චින්තනයට අනුරූප වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. තමාට ඇසෙන තම තමන්ගේ රාමුවට ගෝචර නොවන ධර්මය ගාම්භීර හේවත් ගැඹුරු යන අර්ථය ඒ අර්ථාන්විතව යෙදෙන බව ගාම්භීර කියන කාරණයෙන් පැහැදිලි කරනවා. එතකොට තමාගේ කෝණයට හමු නොවන ධර්මයක් තමයි මේ පැහැදිලි කරන්නේ. එන පැහැදිලිමක් විදියට පැහැදිලි කරන මේ ධර්මය අර්ථන්විත බවට පත් වෙනවා. ඒ තුලින් ඒ ගහම් බව පැහැදිලි. ඊළඟට තමා යන හැඟීමට දැකීමට දුෂ්කර කියන කාරණය. දකින්න අමාරුයි. දකින්න අමාරු මොකද? තමා කියන ගෝචර තමා කියන හැඟීමට හසු නොවන කාරණයක්. එතකොට දුරනුබෝධ තමා යන හැඟීමට අවබෝධ කිරීමට දුෂ්කර කාරණයක්. අතක්කාවචර එතකොට තර්කය කියලා කියන්නේ සක්කාය නම් වූ සකීයත්ව යනු කල්පනා ක්‍රම කරන ක්‍රමය තර්කය කියනවා. යමක් තර්ක කරන්නේ තමා කියන කාරණේ ඉස්මතු වීමත් එක්කනේ. එතකොට තථාගත දහම සක්කාය නිරෝධවන පරියායක් බැවින් තර්ක කිරීමට අවකාශය ඇති නොවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දහම සක්කාය නිරෝධ දහමක්. තමාට ගෝචර නොවන සත්‍යයක් තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. අන්න එතකොට සක්කාය නිරෝධ කිරීමක් නොව තර්කයේ හැසිරීමකට අවකාශ නොවේ යන අර්ථයයි. එතකොට අතක්කාවචර කියලා කියන්නේ තමාට ගෝචර වෙන කාරණයක් නෙවෙයි. තමාට ගෝචර වෙන කාරණයක් නෙවෙයි. තමාට ගෝචර වෙන කාරණයක් එක්කනේ තර්කයක් කියලා කතා කරන්න පුළුවන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මපරයය සක්කාය නිරෝධ වෙන ධර්මපරයයක්. එතකොට මේ ධර්මය තර්ක කිරීමට අවකාශයක් නැහැ. අතක්කාවචර කියලා කියන්නේ තර්ක නොකිරීමක් නොව තර්කයේ හැසිරීමකට අවකාශ නොවේ කියන අර්ථයයි. එතකොට අන්න එහෙම බලනකොට ගාම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර කියන මේ ධර්මය තමාගේ අත්දැකීමකට ගෝචර වෙන කාරණයක් නෙමෙයි. තමාගේ අත්දැකීමකට ගෝචර වෙනව නම් නැවත සක්කායකට ගිහිල්ලානේ. තමාගේ චින්තන ස්වභාවයට යමක් තුළ බැසම ගන්නා බැවි බැස ගැනීමෙන් සතුරටපත් නොවන බැවි බැස ගැනීමත් සතුරටපත් වීමත්
තමන්ට ප්‍රකට නොවන බැවින්ද එවන් දහමක් ශාන්ත ප්‍රනීත බවට පත්වේ. යමක් තුල වැස නොගන්නා වැස ගැනීමෙන් සතුට පත්වන සම්පත කියනවා ශාන්ප්‍රණීතයි කියලා. දුර්ගාම්බීද කියන මේ ධර්මය ඒ සක්කාය නිරෝධ දහම ශාන්ත ප්‍රණීතයේ ගවේෂණයේ චින්තනයට ඒ ස්වභාවයට ප්‍රකට වන විට ඊක්ෂණ නුවණකට පමණක් දැකිය හැකි බවත් මනා නුවණක් සහිතව වැඩෙනවා. එතකොට අර කියන ගාම්භීර බව කියලා කියන්නේ තමාගේ කෝණයකට හමු නොවන ස්වභාවයනේ. එතකොට ඒ ගාම්භීරයේ දුක්ගතක ධර්මය යමතු සංගාන වැස ගැනීමෙන් සතුරට පවන නිසා වැස ගැනීමත් සතුරට පත්වීමත් තමන්ට ප්‍රකට නොවන නිසා ශාන්තයි කියලා පැහැදිලි කරනවා. එවැනි දහමක් ඒ ශාන්ත ප්‍රණීත වූ එවැනි දහමක් ගවේෂණය කරන්නේ ඒ සක්කාය නිරෝධ දහම ගවේෂණය කරන්නන්ගේ චින්තනයේ ස්වභාවයට ප්‍රකට වන තීක්ෂණ නුවණකට පමණක් දැකිය හැකි බවත් මනා නුවණක් සහිතව වැටහීමකට අවබෝධ කරගත හැකි බවත් වැටහෙනවා. එතකොට නිපුණ පණ්ඩිත වේදනීයෝ කියන කාරණය පැහැදිලි කරනවා. නිපුණයි නිපුණේකුට නුවණ ඇත්තෙකුට තමයි මේ ධර්මය වටහා ගන්න පුළුවන් කරන්නට එනවා. ඊළඟට සත්තු සාසන සූත්‍රයේ උපාලි තෙරුන් වහන්සේට පැහැදිලි කරපු කාරණය යම් ධර්ම විනයක් ඉගෙන ගන්නා විට එය ඒකාන්ත වශයෙන් නිබ්බිදාව විරාගය සංසිඳීම විශේෂ ඥානය අවබෝධය පිණිස නිවීම පිණිස නොපවතින්නේ නම් එය ශාස්ත්‍රෝ ශාසනයත් ධර්ම විනයත් නොවන බව තමයි පැහැදිලි කරේ. එතකොට යම් කිසි ධර්මයක් විනයක් ඉගෙන ගන්නකොට ඒ ධර්ම විනය ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාව විරාගය සංසිඳීම විශේෂ ඥානය පිණිස අවබෝධය පිණිස නිවීම පිණිස පවතින්නට ඕන. එහෙම පවතින්නේ නැත්නම් එය ශාස්ත්‍රෝ ශාසනය නෙවෙයි කියලා උපාලි ස්වාමීන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුණා. ස්වාමීන් වහන්සේ සත්තු ශාසන සූත්‍රය ප්‍රයෝගී කරගෙන ඒ කාරණය පැහැදිලි කරන්නට යෙදුනේ. එතකොට එතෙන්දී ලෝකයෙන් එතර වීම පිණිස නොපවතින තමාට වැටහෙන යම් ධර්ම විනයක තථාගත ධර්ම විනයත් ශාස්ත්‍රෝ ශාසනයත් නොමැති බව මේ තුලින් මනාව පැහැදිලි කරලා තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයේ තුල තිබිය යුතු කාරණේ මොකක්ද? ඒ තුල තිබිය යුතු වන්නේ ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාව විරාගය සංසිඳීම විශේෂ ඥානය පිණිස අවබෝධය පිණිස නිවීම පිණිස පවතින්නට ඕන කියන කාරණේ. ඊළඟට අද ප්‍රවේශයක් විදිහට ස්වාමීන් වහන්සේ පසුගිය ලිපියේ ශ්‍රද්ධාවට යොමු වන ආකාරය පිළිබඳව චංකී සූත්‍රය ඇසුරු කරගෙන පැහැදිලි කරන්නට යෙදුණා. එතනදී මේ චංකී සූත්‍රයට අනුකූලව පැහැදිලි කරන්නට යෙදුනේ මේ ආයුෂ්මතුන් යම් දහමක් දේශනා කරද්ද එම දහම ගම්භීර, දුද්දස, දුරුංගෝධ, අතක්කාවචර, සන්තපනීත, පණ්ඩිත වේදනීය දහමක්. එතකොට ඒ පන්නෝ නැත්තන් විසින් අවබෝධ කළ යුතු දහමක්. ඒ ධර්මය මෝහයෙන් යුක්ත වූවන්ට එම දහම සුවසේ දේශනා කළ නොහැක. මුලාවට පත්වෙච්ච
අයට ඒ දහම සුවසේ දේශනා කිරීමට හැකියාවක් ඇත්තේ නෑ. මෙලෙසට යමෙක් හොඳින් සොයා බලන විට මෝහ ධර්මයන් ඉක්මවන බව මනාව ඒ අනුව දකි. එතකොට මේ ධර්මයේ ගවේෂණය කරනකොට ඒ අනුව තමයි දකින්නේ. එතකොට මෝහයෙන් යුක්ත අයට මේ දහම දේශනා කරන්න බැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට යමේ හොඳින් සොයා බලන විට මේ ධර්මයේ සොයන්නට ඕන සොයා බලන විට මෝහ ධර්මයන් ඉක්මවන බව මනාව ඒ අනුව දකි. මනාව ඒ අනුව දකි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුණු ආකාරයට තමයි බලන්නට ඕන. එකල්ලි ඔහු කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවයි. ශ්‍රද්ධාවෙන් මොහු කරා යොමු වේ. චංකී සූත්‍රයේ පැහැදිලි කරන්නේ. එතකොට කොහොමද මේ ධර්මය හොයනකොට ඒ අර මෝහ ධර්මයන් ඉක්මවන ස්වභාවයකට පත් වෙනවා. එතකොට මේ ධර්මයට අනුකූලවම දකිනකොට මේ ධර්මය දේශනා කරන්නට යෙදෙන උත්තමයන් වහන්සේ කිරි අප්‍රමාණ පැහැදීමක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙලා මේ පැහැදිලි කරන කරුණු කාරණා දෙස ට යොමු වෙනවා. ශ්‍රද්ධාවෙන්ම ඒ කරා යොමු වෙනවා. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි චින්තනය එක ගාම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපනීත නිපුණ පණ්ඩිත වේදනී වූ තථාගත දහම යම් කල්යාණ මිත්‍රෙකුගෙන් ඇසෙන විට එම කල්යාණ මිතුරා කෙරෙහිම ශ්‍රද්ධාව ඇති වෙනවා. එතකොට මේ උත්තම ධර්මයේ දේශනා කරන උත්තමයන් කෙරෙහිම පැහැදීම ඇති වෙනවා. එතකොට අර ධර්මයේ ගැන හොයන කෙනෙකුටනේ මේ ධර්මයට යොමු වෙන්න පුළුවන්. එතකොට මේ ධර්මයට යොමු වෙනකොට මේ සත්‍යගවේෂී චින්තනයත් එක්ක මේ ධර්මයේ තියෙන ගැඹීර බව දැන් මේ ධර්මය අහනකොට ඇති වෙන ස්වභාවය තමන්ගේ කෝණයට හමු නොවන ධර්මයක්නේ පැහැදිලි කරන්නේ. එතකොට තමන්ගේ කෝණයට හමු නොවන ධර්මයක් පැහැදිලි කරන්නේ එතකොට සත්‍යගවේෂී චින්තනයට අනුරූපව වැඩපිළිවෙලක් බවට තමයිපත් වෙන්නේ. එතකොට තමන්ගේ කෝණයට හමු නොවන චින්තනයක් තමන්ගේ කෝණයට හමු නොවන ධර්මයක් දේශනා කරනකොට નિરાයාසයෙන්ම ඒ දෙසට ඇදෙනවා. ඒෙන් තමාට ඇසෙන තමන්ගේ රාමුවකට ගෝචර නොවන ධර්මයක් නේ. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන කාරණය තමාට ගෝචර නොවන කාරණයක්. තමන්ට ඇසෙන ඒ ගෝචර නොවන ධර්මයක් වෙනකොට නේද ගාම්භීර බව කියලා කියන්නේ. එතකොට මේ ධර්මය ගාම්භීරයි කියලා කියන්නේ තමාට ගෝචර වෙන්නේ නැහැ මේ පැහැදිලි කරන ධර්මය. අනන්ගෙන් මේ වගේ ගැඹුරු ධර්මයක් පැහැදිලි කරන්න කියලා අපිට ඒ නුවණක් ඇති කෙනෙකුටනේ වැටහෙන්නේ. එතකොට ඒ සොයන පුද්ගලිනේ යන්නේ නිකම් නිකං කෙනෙක් නෙවෙයි. එතකොට ලෝකය තුල ඒ නුවණ සහිතව මේ ධර්මය කරා යොමු වෙන කෙනා කල්යාණ මිත්‍රයා. දැන් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න යෙදුණු ධර්මය අපේ ස්වාමීන් වහන්සේ මනා විස්මතු කරනවානේ. එතකොට උන්වහන්සේ පැහැදිලි කරන කාරණය මට තේරෙන මට පැහැදිලි වෙන කාරණයක් වෙන්නේ නැහෙනේ. දැන් මෙතනදී ගාම්භීර බව කියලා කියන්නේ මොකක්ද? තමාගේ කෝණයට හමු නොවන කාරණයක්නේ. අන්න එහෙමනම් කල්යාණ මිත්‍රයා කරා යොමු විය යුතුයි. යොමු වෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන්නේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යයක්. ඒක අපේ තමන්ගේ රාමුවට ගෝචර වෙන කාරණයක් නෙවෙයි. හැබැයි සත්‍යයක් පැහැදිලි කරන්නේ අන්න කල්යාණ මිත්‍රයා කරා යොමු වෙනවා. ඒ කල්යාණ මිත්‍රයා කරා යොමු වෙනවා. ඒ ශ්‍රද්ධාව පිහිට වෙලා ශ්‍රද්ධාවෙන් තමයි ඒ කල්යාණ මිත්‍රයා කරා යොමු වෙන්නේ. ගැඹුරු ධර්මයක් පැහැදිලි කරන්නේ කියන කාරණයත් එක්ක. එතකොට ඔහුගේ වචනයටම අවනත වීමක්ද සිදුවේ. එතකොට අර කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන ඒ කාරණාවටම ඒ පැහැදිලි කරන වචනයටම අනුගත වීමක් සිදු වෙනවා. දැන් අර මුලින් ඡේද කිව්වේ
මෙලෙසට යමෙක් හොඳින් සොයා බලන විට මෝහ ධර්මයන් ඉක්මවන බව. එතකොට අර මුලාවට පත් වෙන ස්වභාවයන් ඉක්මවනවා. මනාව ඒ අනුව දකි. එතකොට මනාව ඒ අනුව මනාව ඒ අනුව දකිනවා. එතකොට එහෙම දකින ඒ ස්වභාවයත් එක්කම මොකද වෙන්නේ? සැබෑවටම ඒ සැබෑවටම ඒ කල්යාණ මිත්‍රයා කෙරෙහි යොමු වෙලා ඔහුගේ වචනයට අවනත වීමක් සිදු වෙනවා. සැබෑවටම ශ්‍රද්ධාව තුල පිහිටීම යනු එසේ සිදුවෙන ගෞරවාන්විත සුහදශීලී මෙන්ම ඔහුටම අවනත වී සිදුවන ඇසුරු කිරීමයි. දොඩ කල්යාණ මිත්‍රයා කෙරෙහිම ඒ පැහැදීම ඇති වෙලා ඒ ධර්මයේ වෙත යොමු වෙනවා. එතකොට එතෙන්ට යොමු වෙන්නේ කොහොමද? අර ධර්මයේ තියෙන ගාම්භීර බව, දුද්දස දුරනුබෝධ, අතක්කාවචර, සන්තපනීත, නිපුණ පඬිත වේදනීය ස්වභාවයත් එක්ක. එතකොට එහෙම යොමු වෙනකොට අද දවසේ අපි ලිපිය තුලින් බලන්නේ කල්යාණ මිත්‍ර සේවනය කියන මාතෘකාව යටතේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා තියෙන කාරණේ අපි අද දවසේ ලිපියට අවධානය යොමු කරමු. කල්යාණ මිත්‍ර සේවනය තථාගත දේශිත ගාම්භීර දහම කල්‍යාණ මිත්‍රයෙකුගෙන් සත්‍ය රකින්න ප්‍රඥාවන්තයෙකුට ඇසෙන විට ඔහු තුළ ඇති චින්තන ස්වභාවයට අනුරූප වී ධර්මයට අනුවම වූ මානසිකාරය වන යෝනිසෝ මානසිකාරයේ උපදී. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දහම කල්‍යාණ මිත්‍රයාගෙන් ඇසෙන විට සත්‍ය රකින්න ප්‍රඥාවන්තයෙකුට සත්‍ය ප්‍රඥාවන්තේ සත්‍ය රකින්න ප්‍රඥාවන්තයා කියලා කිව්වේ අපි පසුගිය ලිපිවලදී මේ පිළිබඳව සාකච්ඡා කළා. සත්‍ය රකින්න කෙනාගේ ස්වභාවය මොකක්ද? ඉදමේව සත්‍යං මොගමඤ්ඤා, මේම සත්‍යයි, අනිත් ඒවා හිස් කියන අදහසේ ඇත්තේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රයාගෙන් සත්‍ය මිත්‍රයාගෙන් ඒ ධර්ම ඇහෙනකොට ඒ ධර්මයට යොමු වෙනවා. ඒ ධර්මයට යොමු වෙලා ඔහු තුළ ඇති චින්තන ස්වභාවයට අනුරූප වී ධර්මයට අනුවම වූ මානසිකාරය වන යෝනිසෝ මානසිකාරයේ උපදී. එතකොට ඒ ධර්මයට යොමු වෙලා ඒ ධර්මයේ ස්වභාවයට අනුකූලවම හිතනවා. ඒ ධර්මයට අනුකූලවම හිතන ස්වභාවයත් එක්ක කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන කාරණයක් එක්ක යෝනිසෝමනසිකාරය උපදිනවා. ඒ කියන කාරණයටම ඒ සිහි කිරීම මනසිකාරය උපදිනවා. එලෙසට යෝනිසෝමනසිකාරයක් සිදුවන්නේ සක්කාය නිරෝධය නම් වූ සකීයත්වයේ ඉක්මවන දහමටම අනුව වේ. එතකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ අර සක්කා ඉක්මවන දහමට අනුවමයි. ගාම්භීර බව කියන කාරණේතේ ගැඹුරු ස්වභාවයක් කියන ඒ දැනීමත් එක්ක පඬිත වේදනීය ස්වභාවයත් එක්කනේ යොමු වෙන්නේ. එතකොට ඒ යොමුණාට පස්සේ ඒ දහමට අනුවම තමයි, ඒ සක්කාය නිරෝධ දහමට අනුවම තමයි ඒ මනසිකාරය යොමු කරන්නේ. ඒ කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන කාරණටම අවධානය යොමු කරනවා. එම ස්වකීයත්වය ඉක්මවන දහමට අනුව ප්‍රතිපදාවද ඒ තුලින්ම අර්ථාන්විත වේ. එනම් ස්වකීයත්වය ඉක්මවන ලෙසටම ප්‍රතිපදාව සිදුවේ. එතකොට
කල්යාණ මිත්‍රයා පැහැදිලි කරනු ලබන්නේ සක්කාය නිරෝධ දහමක්නේ. එතකොට මේ පැහැදිලි කරන ධර්මයට අනුගතවම ඒ අනුවම මෙනෙහි කිරීම කරනවා, යෝනිසෝමනසිකාරය සිද්ධ කරනවා. එතකොට එහෙම දහමක්, එහෙම දහමකට එහෙම සොකීයත්වීක්මන දහමට අනුව ප්‍රතිපදාව දේ තුලින් මාර්ගාන්විත වේ. එතකොට මේ ධර්මය හරියටම ඒ කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන කාරණේ ඒ විදියටම ඒ අනුවම දකිනකොට මෙනෙහි කිරීම කරනකොට ඒ අනුවමනේ ඒ ප්‍රතිපදාවක් සිද්ධ වෙන්නේ. එතකොට අර්ථාන්විතව මොකක්ද සිද්ධ වෙන්නේ? අර ධර්මයේ හරියටම ඒ කල්යාණ මිත්‍රයා පැහැදිලි කරලා දෙන ආකාරයටම අවධානය යොමු කරනකොට මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන සොකීයත්ව ඉක්මවන දහමක්නේ. එතකොට ඒ අනුවම ඒ ප්‍රතිපදාව අර්ථාන්විත වෙනවා. මොකද කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන කාරණයටම ඒ දහමට අනුකූලවමනේ අවධානය යොමු කරන්නේ, යෝනිසෝමනසිකාරය සිද්ධ කරන්නේ. එතකොට කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන්නේ සොකීයත්ව ඉක්මවන දහමක්නේ. එතකොට ඒ තුලින් අන්න ප්‍රතිපදාව අර්ථාන්විතවම සිද්ධ වෙනවා. එනම් සොකීයත්වයේ ඉක්මවන ලෙසටම ප්‍රතිපදාව සිදු ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවම තමයි සිද්ධ වෙන්නේ. කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන ධර්මයට අනුකූලවම ඒ යෝනිසෝමනසිකාරය සිද්ධ කිරීම තුළින්. එහි මූලිකම පටන් ගැනීම වන්නේ ස්වකීයත්වය නම් වූ තමන්ට කිසිදු වටිනාකමක් නොදී එම දහම ඉස්මතු කළ කල්යාණ මිතුරාටම නැඹුරු වීමයි. එතකොට මෙන්න මෙතන සුවිශේෂී කාරණයක් පැහැදිලි කරනවා. එහි මූලික දහම ඉස්මතු කළ කල්යාණ මිතුරාටම නැඹුරු වීමයි. එතකොට තමන්ගේ පැත්තට බිඳුවයි. තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් නැදී කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන්නේ ගාම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්ත ප්‍රනීත පණ්ඩිත වේදනීය දහමක්. එහෙම පැහැදිලි කරපු දහමටන මේ අනුගත වෙන්නේ. එතකොට තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් නොදී අන්න කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන ධර්මයටම අවධානය යොමු කරන්නට ඕන. එතකොට වෙන්නේ අර ගාම්භීර බව කියන කාරණයත් එක්ක ඒ කියන කරුණු කාරණාත් එක්ක මොකද වෙන්නේ? තමන්ගේ පැත්තට කිසිම වටිනාකමක් නොදී එම දහම ඉස්මතු කළ කල්යාණ මිතුරාටම නැඹුරු වෙන එක තමයි සිද්ධ වෙන්නේ. එසේ වන්නේ කල්යාණ මිතුරාගෙන් ඉස්මතු වන්නේ එම සක්කාය නිරෝධ ධර්මය නිසා වෙනි. එතකොට සාමීන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ සසරෙන් ඈතර වෙන ධර්ම පරයායක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ දෙන උත්තම ධර්මය සාමීන් වහන්සේ ඊටාම කරුණාවෙන් යුක්තව පැහැදිලි කරලා දෙනවනේ. එතකොට කල්යාණ මිත්‍රයාට තමයි නැඹුරු වෙන්නට ඕන. එතකොට ඒ කල්යාණ මිත්‍රයාටම නැඹුරු වීම තුළ එම සක්කාය නිරෝධ ධර්මයක් නේ පැහැදිලි කරන්නේ. සසරෙන් ඈතර වෙන ධර්මයක් නේ පැහැදිලි කරන්නේ. ඒක නිසා කල්යාණ මිත්‍රයාටම නැඹුරු වීම වෙන්නට ඕන. සංයුත්ත නිකායේ මහා වග්ගයේ සෝතාපට්ටි සංයුත්තේ සප්පඤ්ඤ කියන වග්ගයේ තියෙන සූත්‍ර දේශනාවක් උපුටණයක් ඇටියට ස්වාමීන් වහන්සේ දක්වනවා. ඵල සූත්‍රය. ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා මෙහෙම කාරණයක්. සප්පුරිස සංසේවෝ සද්දම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති අතරෝම භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සච්චික්‍රියාය සම්වත්තන්ති. එතකොට මෙතනදී මේ ඵල සූත්‍රයේ පැහැදිලි කරනවා භික්ඛවේ මහණෙනි සත්පුරිස සංසේවෝ සත්පුරිස සේවනය සද්ධම්ම සවන සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ මනසිකාරය
ධම්මානු ධම්ම පටිපatti ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය ඉමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා මහණෙනි මේ කියන සතර ධර්මය භාවිතා භාවිත කිරීම බහුලීකත බහුලීකත කිරීම සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සෝතාපන්න ඵලය සාක්ෂාත් කිරීම පිණිස සංවත්තං තීති පවතින්නේය කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට මෙතනදි කියන කාරණා අර ස්වාමීන් වහන්සේ මුලින් පැහැදිලි කරපු කාරණා ටික පැහැදිලි කරනවා මේ සූත්‍රය තුළින් ඉස්මතු කරනවා. සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපත්තිය. එතකොට මේක හරි පිළිවෙලට පැහැදිලි කරපු කාරණයක්. බලන්න පින්වත්නි, මේ කාරණේ සත්පුරුෂ සංසේවනය, කල්‍යාණ මිත්‍රයාට නැඹුරු වීම. එතකොට කල්‍යාණ මිත්‍රයාගෙන් මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. එතකොට කල්‍යාණ මිත්‍ර පළවෙනිම කාරණේ මොකක්ද? අන්න ඒ සත්පුරුෂයා කෙරෙහි පැහැදීම ඇති කරගෙන සත්පුරුෂයා කල්‍යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යයක් කියන ඒ පැහැදිලි කිරීමත් එක්ක උන්වහන්සේ කියන්නේ සත්‍යයක් කියලා නැඹුරු වෙනවානේ. අන්න එතකොට සද්ධර්ම ශ්‍රවණය. අන්න එතකොට මේ ධර්මය ශ්‍රවණය කරන්න යොමු වෙනවා. පළවෙනිම කාරණේ මොකද්ද? සත්පුරුෂ සේවනය. ඊළඟට ඒ උන්වහන්සේ පැහැදිලි කරන ධර්මය ශ්‍රවණය කිරීමට යොමු වෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාර්ය. සත්පුරුෂයාට නැඹුරු වෙලා උන්වහන්සේ පැහැදිලි කරන ධර්මය තමයි ශ්‍රවණය කරන්නේ. ඊළඟට යෝනිසෝ මනසිකාර්ය. අන්නේ අසූ ධර්මයත් එක්ක ඒ ධර්මයටම යොමු වෙලා මෙනෙහි කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ ධම්මානුධම්ම පටිපත්තිය. ඒ ධර්මානුධර්මයට ඒ ධර්මයට අනුකූල වූ ඇසිරීම සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ කියන කාරණයත් එක්ක පැහැදිලි කරනවා පළවෙනිම කාරණය සත්පුරුෂ සංසේවනය. ඒකත් එක්ක තමයි සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය තමන්ගේ පැත්තේ කාරණයක්. එතකොට ඒ අනුවම යොමු වෙනකොට ධම්මානුධම්ම පටිපත්තියට නැඹුරු වීම තමයි සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය නිරෝධ ධර්මයට යොමු වීමට එය භාවිත කරමින් ඈතර වීම දක්වාම මුළුමනින්ම හේතුකාරක ධර්මය වන්නේ කල්යාණ මිතුරාට යොමු වීමයි. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සක්කාය නිරෝධ ධර්මයට යොමු වෙන්න. එය භාවිත කරමින් ඈතර වීම දක්වා මුළුමනින්ම හේතු වෙන්නේ මොකක්ද? කල්‍යාණ මිත්‍රයාට යොමු වීම. එතකොට ඒ සක්කාය නිරෝධ ධර්මයට යොමු වෙන්නට ඊට පස්සේ ඈතර වෙන මෙන්න මෙතන වැදගත් කාරණයක්. ඈතර වීම දක්වාම මුළුමනින්ම හේතුකාරක ධර්මය වන්නේ කල්‍යාණ මිත්‍රයාට යොමු වීමයි. එතකොට මේ ධර්මයට යොමු වෙන්නත් ධර්මය සාක්ෂාත් කරන තාක්කල් හේතුකාරකය වන්නේ කල්‍යාණ මිත්‍රයාට යොමු වී සිටීම. එම ප්‍රතිපදාව ධර්මයේ ඇසුණු මොහොතේ පටන් නිවීම තෙක්ම ප්‍රායෝගිකව සිදුවන්නේ ස්වකීයත්වයේ නිරෝධේ නම් වූ ප්‍රතිපදාව අර්ථාන්විත වීමයි. එම ප්‍රතිපදාව ධර්මයේ ඇසුණු මොහොතේ පටන් නිවීම තෙක්ම ප්‍රායෝගිකව සිදුවන්නේ ස්වකීයත්වයේ නිරෝධේ නම් වූ ප්‍රතිපදාව අර්ථාන්විත වීමයි. එතකොට මේ ධර්මය ඇසුණු අවස්ථාවේ ඉඳලා සොකීයත්වය නිරෝධය කියන කාරණය දක්වාම ප්‍රායෝගික අර්ථාන්විතව සිදුවෙනවා. අන්න එහෙනම් කල්යාණ මිත්‍රයාට යොමු වී සිටීම කියන කාරණය තමයි වැදගත්ම කාරණය. එතකොට එම ප්‍රතිපදාව ධර්මයේ ඇසුරු මොහොතේ පටන් නිවීම දෙක්. ඒක නිසා කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන කාරණය, කල්‍යාණ මිත්‍රයා කෙරෙහි පැහැදීම ඇති කර ගන්නවා කියන කාරණය කොයිතරම් කියන්නේ වැදගත්ම කාරණේ හැටියට මෙතනදී ඉස්මතු කරනවා. ඒක බලන්න මෙතන මේ සද්ධර්ම සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය. කල්‍යාණ මිත්‍රයන් වහන්සේගෙන් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ අනුව මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. ඒකම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය.
ඒක නිසා ඉතාම වැදගත් කාරණයක් මෙතනදී මේ සිහිපත් කරන්නේ කල්යාණ මිත්‍රයාට කල්යාණ මිත්‍රයා ඇසුරු කිරීම කියන කාරණය මෙතන වැරදුනොත් සියල්ල වරදිනව නේද? භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන කාරණය ඒ විදියටම පැහැදිලි කරන උත්තමයන් වහන්සේටනේ කල්යාණ මිත්‍රයා කියන්නේ. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන ඒ සක්කාය නිරෝධ ධර්මය ඒ විදියටම පැහැදිලි කරන උත්තමයන් වහන්සේට තමයි අනුගත වෙන්නේ. එතකොට තමන්ගේ පැත්තට කිසිවක් එකතු වෙන්න හැකියාවක් නැහැ. අන්න එහෙමනම් කල්යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වීම කියන කාරණය මෙතනදි තාම වැදගත් කාරණයක් හැටියට ඉස්මතු කරනවා. ඊළඟට උපද්ද සූත්‍රය සංයුත්ත නිකාය මහා වග්ගයේ මග්ග සංයුත්තේ අවිජ්ජා වග්ගයේ තියෙන සූත්‍ර දේශනයක් ස්වාමීන් වහන්සේ උත්තර දක්වනවා උපද්ද සූත්‍රය. ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා සකලමේව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්තත කල්යාණ සහායත කල්යාණ සම්පවංකත ආනන්දය කල්යාණ මිත්තත කල්යාණ මිත්‍රයන් ඇති බව කල්යාණ සහායත කල්යාණ යහළුවන් ඇති බව කල්යාණ සම්පවංකත කල්යාණ මිත්‍රයාට නැමුණු බව සකල මේව හිදං ආනන්ද මේ සියල්ලම බ්‍රහ්මචර්ය කියන කාරණාවත් එක්ක මේ කියන යන මේ කාරණාව මත සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාව පවතින බව ආර්ය මාර්ගයේ පවතින බව පැහැදිලි කරනවා. එතකොට මේ උපද්ද සූත්‍රයේදී භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ උන්වහන්සේ ශාක්‍යයන්ගේ නාගරක කියන නියම්ගමෙහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා අඩක් කල්යාණ මිත්‍රයා මත නේද ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනය පවතින්නේ කියලා. එතනදී තමයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ සකල මේව හිදං ආනන්ද සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචරියං ආර්ය මාර්ගය එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාව පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා පැහැදිලි කරනවා. එතකොට උපද්ද සූත්‍රේන පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයා තමයි මේ සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාවට එහෙම නැත්නම් ආර්ය මාර්ගයට ආර්ය මාර්ගය සඳහා හේතු වන්නේ කියලා පැහැදිලි කරනවා. ඊළඟට කීටාගිරි සූත්‍රයෙන් උපුටණයක් දක්වනවා. ඉමස්සකෝ අහං භික්කවේ භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. තං කිස හේතු අපේව නාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ. කල්යාණ මිත්තේ භජමානෝ ඉන්ද්‍රියානි සමන්නානයමානෝ. යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියං පබ්බජන්ති. තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති. කීටාගිරි සූත්‍රයෙන් පැහැදිලි කරනවා භික්කවේ මහණෙනි ඉමස්සකෝ අහං අප්ප භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. මහණෙනි මේ භික්ෂුවට අප්‍රමාදීව කලයුත්තක් ඇතැයි කියමි. භික්ඛුනෝ අප්පමාදේන කරණීයන්ති වදාමි. මහණෙනි භික්ෂුවට නොපමාව කළ යුතු දෙයක් තියෙනවා කියලා පැහැදිලි කර. එතකොට එතනදී මේ භික්ෂුවට කියලා පැහැදිලි කරන්නේ කායසක්කි, දිට්ඨප්පත්ත, සද්ධා විමුක්ත,
ධම්මානුසාරී සද්ධානුසාරී. එතකොට මෙන්න මේ කියන උත්තමයන් වහන්සේලාට තමයි පැහැදිලි කරන්නේ අප්‍රමාදීව කළ යුත්තක් තියෙනවා කියලා. කීටාගිරි සූත්‍රයේ උපුටණයකින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට තංකිස්ස හේතු. ඒ කවර හේින්ද යත් අපේව නාම අයමායස්මා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ කල්යාණ මිත්තේ බජමානෝ ඉන්ද්‍රියානි සමන්නානේමානෝ යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජಂತಿ තදනුත්තරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරෙයියාති. එතකොට මෙතනදී පැහැදිලි කරනවා මහණෙනි මේ භික්ෂුවට කියලා කියන්නේ කායසක්කි දික්ඛප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී කියන උත්තමයන් වහන්සේලාට අප්‍රමාදීව කළ යුත්තක් ඇතැයි කියන්නේ. ඒ කවර හේින්ද යත් මේ ආයුෂ්මතුන් අනුලෝම සෙනසුන් සේවනය කරමින්ද. ඒ උත්තමයන් වහන්සේලාට කියනවා අනුලෝමිකානි සේනාසනානි පටිසේවමානෝ. අනුලෝමික සෙනසුන් සේවනය කරමි. කල්යාණ මිත්තේ බජමානෝ. කල්යාණ මිතුරන් සේවනය කරමි. ඉන්ද්‍රියානි සමන්නානේමානෝ. ඉන්ද්‍රියන් සමග අනුගත වෙමින් යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියන් පබ්බජಂತಿ. කුලපුත්‍රයෝ ගිහිගේ හැර ගිහිගේ අත්හැර පැවිදි වූයේ යම් අර්ථයක් සඳහාද යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්මා අනගාරියන් පබ්බජಂತಿ. ඒ කුලපුත්‍රයෝ ගිහිගේ අත්හැර පැවිදි වූයේ යම් අර්ථයක් සඳහාද තදනුත්තරං බ්‍රහ්මචරිය පරියෝසාන. ඒ උතුම් බ්‍රහ්මචරිය අවසානය දිත්තේව ධම්මේ දිතු දැහැමේම සයං අභිඤ්ඤා සච්චිකත්වා අවබෝධ කොට සාක්ෂාත් කොට උපසම්පජ්ජ විහෙරෙයියාති වාසය කරන්නේය. එතකොට මෙතනදී පැහැදිලි කරනවා අප්‍රමාදීව කටයුතු කරන්න තියෙන්නේ කාටද? මෙන්න මේ කියන උත්තමයන් වහන්සේලාට. කායසක්කේ දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී. එතකොට මෙන්න මේ කියන උත්තමයන් වහන්සේලාට තමයි අප්‍රමාදීව කළ යුත්තක් ඇතැයි කියලා කියන්නේ. ඒ කවරෙහිින්ද යත් මේ ආයුෂ්මතුන් අනුලෝම සෙනසුන් සේවනය කරමින්. එතකොට ඒ උත්තමයන් වහන්සේලා අර ආරණ්‍ය ගිරිගුහාවන් වලට ඒ ස්ථාන වලට වැඩම කරලා කල්යාණ මිතුරන් සේවනය කරමින් ඒ උත්තමයන් වහන්සේලා සේවනය කරමින් ඉන්ද්‍රියන් සමග අනුගත වෙමින් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් වලට අනුගත වෙමින් කුලපුත්‍රයෝ ගිහිගේ අත්හැර පැවිදි වූයේ යම් අර්ථයක් සඳහාද. එතකොට ගෘහ ජීවිතයේ අත්හැරලා පැවිදි භාවයට පත් වෙන්නේ මොන අර්ථයේද? ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධයේ උපසමාය අභිඤ්ඤාය නිබ්බානාය කියන අර්ථයත් එක්කනේ පැවිදි වෙන්නේ. අන්න එහෙමනම් ඒ උත්තමයන් වහන්සේ ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඒ පැවිදි භාවයට පත් වෙන ඒ කාරණයත් එක්කනේ. එතකොට අන්න ඒ සුදුසු සෙනසුන් ඇසුරු කරගෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා සේවනය කරමින් භජනය කරමින් ඒ ඉන්ද්‍රිය ධර්මයන් සමග අනුගත වෙමින් අන්න පැවිදි වීමේ අර්ථය සඳහා අප්‍රමාදී භාවයට පත් වෙන්නට ඕන. ඒ උතුම් බ්‍රහ්මචර්ය අවසානයේ දිටු දෙහෙමීම අවබෝධ කොට සාක්ෂාත් කොට වාසය කරන්නේ. අන්න එතකොට මේ කීටාගිරි සූත්‍රයේ ඒ උත්තමයන් වහන්සේලා අරමුණු කරගෙන පැහැදිලි කරන්නේ ඒ ගිහිගේ ගෘහ ජීවිතයේ අත්හැරලා තමන්ගේ ගෘහ ජීවිතයේ තියෙන ඒ සියලු බාධාවන් වලින් අත් මිදලා පැවිදි ජීවිතයටපත් වෙලා
ඒ පැවිදි ජීවිතයේ අර්ථය සෙවීම සඳහා කටයුතු කරන්නට කියලා. මෙන්න මෙතනදී මේ කීටාගිරි සූත්‍රයේ පැහැදිලි කරන කාරණේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ මේ අප්‍රමාදීව කළ යුත්තක් තියෙනවා කියලා කාටද කියන්නේ? මෙන්න මේ උත්තමයන් වහන්සේලාට. කායසක්කී දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී කියන ඒ උත්තමයන් වහන්සේලාට. එතනදී විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවේදී ලෝකේ පුද්ගලයන් 7 දෙනෙක් ප්‍රකට වෙනවා කියලා ඒ සූත්‍රයේ පැහැදිලි කරනවා. උපදෝභාග විමුක්ත රහතන් වහන්සේ සහ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ මේ කියන උත්තමයන් වහන්සේලා දැන් මෙතන කායසක්කී දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී කියලා මෙතන පස් නමක් ගැන සඳහන් වෙනවනේ. එතකොට මෙතෙන්ට එකතු වෙනවා උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ සහ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. එතකොට මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරලා තියෙනවා අප්‍රමාදීව කටයුත්තක් කරන්න නැහැ කියන කාරණේ පැහැදිලි කරන්නේ අර රහතන් වහන්සේලා දෙනම වහන්සේට. උපතෝභාග විමුක්ත රහතන් වහන්සේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. එතකොට මෙතනදී ඊළඟට පැහැදිලි කරනවා අප්පමාදේන කරණීයන්ති වදාමි කියලා පැහැදිලි කරනවා මේ කියන පස් නොමටම. එතකොට මේ පැහැදිලි කරලා තියෙන අර ධර්මයේ තියෙන ගහම්බීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපනීත පණ්ඩිත වේදනීය නිපුණ පණ්ඩිත වේදනීය කියන කාරණයක් එක්ක කල්යාණ මිත්‍රයන් වහන්සේලා වෙත නැඹුරු වෙලා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සේවනය කරමින් ඊට පස්සේ ඒ සුදුසු සෙනසුන් භජනය කරමින් සේවනය කරමින් ඒ අනුගත වෙච්ච ඉන්ද්‍රියන් සමග අනුගත වෙච්ච ඒ උත්තමයන් වහන්සේලාට තමයි අප්‍රමාදීව කළ යුත්තක් ඇතැයි කියලා මෙතනදී පැහැදිලි කරන්නේ. කල්යාණ මිත්‍රයාගේ වටිනාකම ඉහත දේශනා තුළින් හොඳින් පැහැදිලි වේ. එතකොට කල්යාණ මිත්‍රයාගේ වටිනාකම පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනා ඒ විශේෂයෙන්ම ඵල සූත්‍රය, ඒ වගේම උපඩ්ඩ සූත්‍රය, කීටාගිරි සූත්‍රය උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා කල්යාණ මිත්‍රයා කියන කාරණෙහි වටිනාකම පිළිබඳව. සක්කාය නිරෝධ තථාගත දහම සත්‍ය ගවේෂකයෙකුට කල්යාණ මිතුරාගෙන් ඇසුන විට ඒ දහමට අනුව වූ විචක්ෂණශීලී බවින් යුතුව ඉතාම ආදර ගෞරවයෙන් යුතුව එම කල්යාණ මිතුරාගේ ඇසුරට යොමු වේ. එතකොට මේ දහමට යොමු වෙන්නේ සත්‍ය ගවේෂණය කරන කෙනේ. එතකොට ඒ සත්‍ය ගවේෂණය කරන කෙනා සත්‍ය ගවේෂී බව, කිං සත්‍ය ගවේෂී, කිං කුසල ගවේෂී ස්වභාවය, ඊළඟට සත්‍යවාදී බව කියන කරුණු කාරණා එක ඒ ධර්මයේ තියෙන ගාම්භීර බව පැහැදිලි කරගෙන ඒ සක්කාය නිරෝධ දහමට ඒ කල්යාණ මිත්‍රයාගෙන් ඇසීමත් එක්ක ඒ කල්යාණ මිත්‍රයාට යොමු වෙනවා. ඒ දහමට අනුගත වූ විචක්ෂණශීලී බවින් යුතුව. එතකොට කල්යාණ මිත්‍රයාට අනුගත වුණාට පස්සේ ඒ දහමට අනුව වූ විචක්ෂණශීලී බවින් යුතුව. සමාගි පැත්තට එතකොට මෙතනදී කිසිදුවක් එකතු වෙන්නේ නැහැ. ඒ දහමට කල්යාණ මිත්‍රයා පැහැදිලි කරන දහමට අනුව වූ විචක්ෂණශීලී බවින් යුතුව තාම ආදර ගෞරවයෙන් යුතුව එම කල්යාණ මිතුරාගේ ඇසුරට යොමු වේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වුණාට පස්සේ උන්වහන්සේට යොමු වෙලා තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් ඇති නොවන විදිහට ඒ කල්යාණ මිත්‍රයාට යොමු වීමේ වැදගත්කම ගැන මෙතනදී මේ පැහැදිලි කරන්න. ඊළඟට
අංගුත්තරනිකායි අට්ඨකනිපාතේ පඨම පඤ්ඤාසකේ මෙත්තා වග්ගයේ කියන සූත්‍ර දේශනය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය. ඒ සූත්‍රයෙන් උපුටනයක් දක්වනවා. පාලි පාඩයක් තියෙනවා අපි ඉස්සෙල්ලා එක කියවගෙනෙමු. අඤ්ඤතරංවා ගරුට්ටානීයං සබ්‍රහ්මචාරේ යත්තස්ස තිබ්බං හිරෝතප්පං පච්චුපට්ඨිතං හෝති තේමංච ගාරවෝජ්ජ තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති පරිපඤ්ඤති ඉදං බන්තේ කතං ඉමස්ව පත්තෝති තස්සදේ ආයස්මන්තෝ අවිවටංචේව විවරಂತಿ අනුත්තානී කතංච උත්තානී කරොන්ති අනේක විහිතේසු කංකාටානීයේසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති. එතකොට මේ ආදි බ්‍රහ්මචාරී පඤ්ඤා සූත්‍රයේ කියන කොටනේදී පැහැදිලි කරන කාරණය අඤ්ඤතරං වා ගරුට්ටානීයං සබ්‍රහ්මචාරී එක්තරා වූ ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කෙරෙහි යත්තස්ස තිබ්බං හිරෝතප්පං පච්චුපට්ඨිතං හෝති යටහත් පහත්ව තිබ්බං හිරෝතප්පං තියුණු ලැජ්ජාබයින් යුතුව පච්චුපට්ඨිතං හෝති එළඹෙන්නේ වෙයි. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කෙරෙහි යටහත් පහත් පැවතුම් ඇතිව ලැජ්ජාබයින් යුතුව තිබ්බං හිරෝතප්පං තියුණු ලැජ්ජාබයින් යුතුව පච්චුපට්ඨිතං හෝති එළඹෙන්නේ වෙයි. තේ කාලේන කාලං උපසංකමිත්වා පේමංච ගාරවෝච පරිපුච්ඡති පරිපඤ්ඤති කලින් කලට එතුමන් කෙරෙහි ප්‍රේමයෙන් ගෞරවයෙන් යොමු වී මෙසේ විමසයි මෙසේ ප්‍රශ්න කරයි ඉදං බන්තේ කතං ස්වාමීනි මේ කුමක්ද කතං ස්වාමීනි මේ කුමක්ද ඉමස්ස කත්තෝති මෙහි අර්ථය කුමක්ද ඉදං බන්තේ කතං ඉමස්ස කත්තෝති ස්වාමීනි මෙහි අර්ථය මොකක්ද ඉදං බන්තේ කතං මේ කුමක්ද ස්වාමීනි ඉමස්ස කත්තෝති මෙහි අර්ථය කුමක්ද ස්වාමීනි තස්සතේ ආයස්මන්තෝ අවිවටංචේව විවරಂತಿ එවිට ඒ ආයුෂ්මතුන් වහන්සේ ගුරු ස්වාමී ඒ ගුරු බවත්තු අවිවටංචේව විවරಂತಿ. එතකොට ඒ ගුරු ස්වාමීන් වහන්සේ විවර නොවූව විවර කරයි. අවිවටංචේව විවරಂತಿ විවර නොවූව විවර කරයි. අනුත්තානී කතංච උත්තානී කරොන්ති ඉස්මතු නොවූව ඉස්මතු කර පෙන්වති අනේක විහිතේසු කංකාටානීයේසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති නොඑක්කෝ කංකාටානීයේසු ධම්මේසු නොඑක්කෝ සැක ඇතිවන ස්වභාවයන්හි කංකං පටිවිනෝදෙන්ති සැක දුරු කරවති. එතකොට මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයෙන් පැහැදිලි කරනවා ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙරෙහි එළඹිය යුතු ආකාරය යටහත් පහත් අධික ලැජ්ජාබයකින් යුතු එළඹෙන්නේ. එතකොට බලන්න මේ ධර්මයේ ගවේෂණය කරද්දී ධර්මයේ ගවේෂණය කරන ඒ චින්තනයක් ඇති පුද්ගලයෙකු හැටියට කොයි තරම්නම් හික්මීමක් ඇති වෙන්නට ඕනද? තමන්ගේ පැත්තේ ඇති විය යුතු
කාරණයක්. හේතුව ගාම්භීර දෙයක් තමයි මේ පැහැදිලි කරන්නේ. තාම ගාම්භීර කාරණයක් තමයි මේ පැහැදිලි කරන්නේ. ගාම්භීර දුද්දස දුරනුබෝධ අතක්කාවචර සන්තපනීත නිපුන පණ්ඩිත වේදනීය උත්තම ධර්මයක් තමයි මේ පැහැදිලි කරන්නේ. තමන්ගේ පැත්තට කිසිදු ලැබගැනීමකට පත්වෙන කාරණයක් නෙවෙයි මේ සබ්‍රහ්මචාරීන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙමනම් අන්න ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලි කරලා දෙන ඒ ධර්මයේ අහගන්න ඒ ධර්මයේ සොයන කෙනා කොයි තරම්නම් යටහත් පහත්ව අධික ලැජ්ජා බයකින් යුතු එළඹෙන්නට ඕනද කොයි තරම්නම් ගුණවත් භාවයක් මේ ධර්මය ඇසුරු කරන කෙනෙකුට ඇතිවෙන්නට ඕනද කියන කාරණේ මේ බලන්න මෙතනදී මේ පැහැදිලි කරන්නේදී. එතකොට කලින් කලට එතුමන් කෙරෙහි ප්‍රේමයෙන් ගෞරවයෙන් යොමු වී මෙසේ විමසයි මෙසේ ප්‍රශ්න කරයි. එතකොට කලින් කලට ඒ ධර්මය පැහැදිලි කරන උත්තමයන් වහන්සේ ගාවට ප්‍රේමයෙන් ගෞරවයෙන් ඒ ධර්මය අහගන්න ඒ ධර්මය පැහැදිලි කරගන්න බොහොම ගෞරවයෙන් යොමු වෙන්නට ඕන. ඒ මේ ලෝකෙන් ඉතර වෙන දහමක් නේ පැහැදිලි කරන්නේ නේද? ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ කොච්චර උත්තමයෙක්ද? ඒතොර එවැනි උත්තමයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවය ඇති කරගෙන ප්‍රේමයේ ගෞරවය ඇති කරගෙන ඒ උන්වහන්සේගෙන් මෙසේ විමසනවා. කතං බන්තේ? ඉදං බන්තේ කතං? ස්වාමීනි මේ කුමක්ද? ඉමස්ස පත්තෝති? මේ අර්ථය මොකක්ද? අනේ උත්තමයන් වහන්සේගෙන් විමසනවා. අන්න එතකොට ඒ තියෙන ගෞරවයත් එක්ක ඒ තියෙන ප්‍රේමය ගෞරවය යටහත් පහත් ස්වභාවය අධික ලැජ්ජා බය කියන කාරණා එක්ක ඒ උත්තමයන් වහන්සේට යොමු වෙනකොට ඒ උත්තමයන් වහන්සේගෙන් ප්‍රශ්න කරනකොට තෝ සාමිනාංශේ සිහිපත් කරනවානේ ධර්මය හදාගෙන යනකොටනේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට හදාරණ කෙනෙකුට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට ඒ හැදෑරීම හරියටම ඒ උන්වහන්සේ පැහැදිලි කරන ආකාරයටම සිද්ධ කරනකොට ප්‍රශ්න ඇති වෙන්නට ඕන. එතකොට අන්නේ එතකොට උන්වහන්සේගෙන් විමසනවා මේ මොකක්ද මේ අර්ථය මොකක්ද කියලා විමසනවා. අන්නේ එතකොට ඉස්මතු නොවූ ඉස්මතු කර පෙන්වති. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ ඉස්මතු නෝ ඉස්මතු කර පෙන්වයි. නොයෙක් වූ සැක ඇති වෙන ස්වභාවයන්හි සැක දුරු කරන්න ඒ උන්වහන්සේ අවශ්‍ය කරන මඟ පෙන්වීම උපදෙස් දීම ඒ උත්සාහ කිරීම සිද්ධ කරනු ලබනවා. ඉතාම ගෞරවාන්විතව සුහදශීලීත්වයෙන් හා විශ්වාසයෙන් යුතුව කල්යාණ මිත්‍රාට යොමුවන්නේ සත්‍ය ගවේෂී චින්තනයට අනුරූප වූ සක්කාය නිරෝධ දහමට ප්‍රායෝගිකව අර්ථය ඉස්මතු වෙමිනි. එතකොට ඉතාම ගෞරවාන්විතව සුහදශීලීත්වයෙන් හා විශ්වාසයෙන් යුතුව කල්යාණ මිත්‍රයාට යොමුවන්නේ. එතකොට ඒ ගෞරවයෙන් සුහදශීලී භවෙන් විශ්වාසයෙන් යුතුව ඒ කල්යාණ මිත්‍රයාට යොමුවන්නේ සත්‍ය ගවේෂී චින්තනයට අනුරූප වූ සක්කාය නිරෝධ දහමට ප්‍රායෝගිකව අර්ථය ඉස්මතු වෙමි. එතකොට ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු නිසුරු කිරීම එක තමයි ඒ කියන සුහදශීලී බව ගෞරවාන්විත බව විශ්වාසයෙන් යුක්තව ඒ ඇසුරු නිසුරු කිරීමත් එක්ක ප්‍රායෝගිකව අර්ථය ඉස්මතු වෙන්නේ කොහොමද ඒ සක්කාය නිරෝධ දහමට අන්නර කියන කල්යාණ මිත්‍රයා ඇසුරු නිසුරු කිරීමත් එක. එලෙසට සුහදශීලී ඇසුර ඇති වූ විට එම උත්තම කල්යාණ මිත්‍රා විසින් පෙන්වා දෙන තථාගත ගම්භීර දහමම ඇසීමට මනාව කන් යොමු කරයි. එමෙන්ම විවරණ වූ අර්ථයන් විවර කර ගැනීම සඳහා ප්‍රශ්න කරමින් ගෞරවාන්විතව දහම් පිළිසඳරෙහිද යෙදෙමින් දහමින් යුතු ජීවිතය ගෙවයි. එතකොට ඒ යොමු වීම කියන කාරණය කොයිතරම්නම් වැදගත්ද? කල්යාණ මිත්‍රයාට යොමු වීම, ඒ යොමු වීම සිදු විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන ප්‍රේමයෙන් ගෞරවයෙන් තියුණු හිදීයතාව ඇතිව
ඒ උත්තම කල්යාණ මිතුරාට යොමු වෙනකොට සුවදශීලී ඇසුර ඇති කරගෙන ධර්මයේ පිළිබඳව ගවේෂණය කරගෙන යනකොට ඒ ඇති වෙන ප්‍රශ්නවලට මනාව උත්තර ඒ විවරණ වූ අර්ථයන් විවර කර දෙමින් ඒ පැහැදිලි කරන කාරණේ එක ඒ දහ ඒ ගාම්භීර දහමටම මනාව ඒ අහන්න ඒ ධර්මය අහන්න කන් යොමු කරනවා. එතකොට අන්න විවරණ වූ අර්ථයන් විවර කරගෙන ඒ දහම් පිළිසඳෙහිදී දෙමින් දහමින් යුතු ජීවිතය කියලා. එතකොට මේ දහමට එකතු වීම කියන කාරණය කොයි තරම්නම් අවබෝධයකින් ඊළඟට මේ දහමට එකතු වීම කියන කාරණය කොයි තරම්නම් පිළිවෙලකට ඒ කල්යාණ මිත්‍රයාට නැඹුරු වෙලා ඒ ඇති කරගත යුතු ආකාරය පිළිබඳව ඒ නැමුණු බවත් එක්ක ඒ කල්යාණ මිත්‍රයා කියන කාරණයට අනුගත වීමත් එක්ක ඒ සිදුවෙන ආකාරය කොයි තරම්නම් ක්‍රමානුකූලව පිළිවෙලකට පැහැදිලි කරලා තියනවාද? ඒ අනුගත වීම කියන කාරණය කොච්චරම් වැදගත්ද කියන කාරණය පැහැදිලි කරනවා. අන්න එහෙම අනුගත වෙච්ච කෙනෙකුට කොයි තරම්නම් ඒ දහම් පිළිසඳරේ යෙදෙමින් දහමින් යුතු ජීවිතයක් ගත කරන්න ඒ අවශ්‍ය කරන පසුබිම ගොඩනැගෙනවා. එතකොට ඒ ගාම්භීර බවත් එක්ක කල්යාණ මිත්‍රයා ඇසුරු නිසුරු කරගෙන ඒ දහමට අනුකූලව කටයුතු කිරීම තුළින් ඊළඟ ඡේදය සුහදශීලී ඇසුරෙහි ඇති වැදගත්කම විනය පිටකයේ ඇති ආචාර්ය වත්පිළිවෙත් තුළින් මනාව ඉස්මතු වේ. තම ආචාර්යන් වහන්සේගේ සියලුම කටයුතු කරමින් ගෞරවාන්විත ඇසුරක් ඇති වූ විට තම සිත මුළුමනින්ම ආචාර්යන් වෙත යොමු වී ඇත. එතකොට සුහදශීලී ඇසුර ඇති වැදගත්කම විනය පිටකයේ ඇති ආචාර්ය වත්පිළිවෙත් තුළින් මනාව ඉස්මතු වේ. එතකොට ඒ වත් අතරින් ආචාර්ය වතෙහි තියෙන කාරණයක් විදිහට ආචාර්යයන් වහන්සේගේ සියලුම කටයුතු කරමි. දැන් ආචාර්යයන් වහන්සේගේ සියලුම කටයුතු කරමින් ගෞරවාන්විත ඇසුරක් ඇති වූ විට තම සිත මුළුමනින්ම ආචාර්යයන් වෙත යොමු වී ඇත. එතකොට දැන් ආචාර්යයන් වහන්සේ හොයාගන්නේ තමන්නේ. එතකොට ආචාර්යයන් වහන්සේ සත්‍යයක් පැහැදිලි කරන්නේ. ඒ සත්‍යයත් එක්ක ධර්මයේ තියෙන ගාම්භීර බවත් එක්ක කල්යාණ මිත්‍රයන් වහන්සේට ආචාර්යයන් වහන්සේට යොමු වෙන්නට ඕන. ඒ යොමු වීමත් එක්ක තමන්ගේ සිත මුළුමනින්ම ආචාර්යයන් වෙත යොමු වී ඇත. බලන්න ඒ කොච්චරනම් වටිනා කාරණයක්ද කල්යාණ මිත්‍රයාගේ ඇසුර කියන කාරණය ඒ ආචාර්යයන් වහන්සේට නැමීම ඇතිවිය යුතු ආකාරය පිළිබඳව මෙතනදී පැහැදිලි කරන්නේ. එලෙසට තමන්ගේ කටයුතු වලට වඩා සම්පූර්ණ ප්‍රමුඛ බව ආචාර්යයන් වහන්සේට ලබා දී ඇත්තේ ඉතාම ආදර ගෞරවයෙන්. එසේ සිදු කරන්නේ ගැඹුරු ධර්මයක් ඉස්මතු කරන ආචාර්යයන් වහන්සේගේ ඇති වැදගත්කම නිසා වෙනි. එතකොට ඒ ආචාර්යයන් වහන්සේ තමන්ගේ සියලු කටයුතු වලට වඩා තමන්ගේ කටයුතු වලට වඩා සම්පූර්ණම ප්‍රමුඛ බව ආචාර්යයන් වහන්සේට ලබා දී ඇත්තේ ඉතාම ආදර ගෞරවයෙන්. ඒක ආචාර්යයන් වහන්සේට අප්‍රමාණ ගෞරවයෙන් යුක්තව තමන්ගේ තමන්ගේ කටයුතු වලට වඩා ප්‍රමුඛත්වය දෙනවා ආචාර්යයන් වහන්සේට. එතකොට මේ වැදගත්කමත් එක්කනේ ධර්මය පැහැදිලි කරන ගැඹුරු බව ඒ වැදගත්කමත් එක්ක තමයි ඒ ආචාර්යයන් වහන්සේට අච්චර තමන්ගේ සියලු කටයුතු වලට වඩා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ. මෙලෙසට ජීවිතය ගත කරන ආකාරයක් තථාගතයන් වහන්සේ
පෙන්වා වදාළේ ගැඹුරු තථාගත ධමම ඇසීමට මෙන්ම ඒ අනුව සිටීමට අවශ්‍ය ජීවිතයක් සකස් කිරීම සඳහාය. එතකොට භාග්‍යතුන් වහන්සේ විනය පිටකයේදී භික්ෂුන් වහන්සේලාට වත් පැහැදිලි කරලා තියෙනවානේ. එතකොට ඒ වත් අතරින් ආචාර්යවත ඉතාම වැදගත් කාරණයක්. එතකොට ඒ ආචාර්යවත් වලදී තමන්ගේ පැත්තට කිසිදු වටිනාකම තමන්ගේ කටයුතු කෙරෙහි අවධානයක් නෙවෙයි තමන් සිතන පතන ආකාරයේ පවා ආචාර්යයන් වහන්සේට අනුකූලව උන්වහන්සේට දැනුවත් කරමින් තමයි සිද්ධ කරන්න ඕන. එතකොට එහෙම පැහැදිලි කිරීමක් කරන්නේ ගැඹුරු තථාගත ධර්ම ඇසීමට මෙන්ම ඒ අනුව සිටීමට අවශ්‍ය ජීවිතයක් සකස් කිරීම සඳහායි. එතකොට බලන්න මේ උත්තම ධර්මයට අනුගත වීම සඳහා කොයිතරම් හික්මීමක් ඇති වෙන්නට ඕනද? එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ධර්මය ශ්‍රවණය කරන්න. ඊට පස්සේ ඒ ධර්මයට අනුකූල වූ සිටීම ඇති කරගන්න කොයිතරම් වැඩපිළිවෙලක් තියෙන්නට ඕනද? ඉතින් ඒ පැවිදි වත්පිළිවෙත් තුළ ආචාර්ය වත සකස් කළ දීමේ විදියට මෙසේ ආචාර්ය වත කරමින් උපසම්පදාවී වසර 5ක් යනතුරු ආචාර්යයන් යටතේ සිටිය යුතු බවද ධර්ම විනී විශාරද නොවේ නම් ඒ ජීවිතාන්තයේ දක්වාම ආචාර්යයන් යටතේ සිටිය යුතු බවද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සේක. එතකොට මේ විදියට ආචාර්ය වත ඉෂ්ට සිද්ධ කරමින් උපසම්පදා වෙලා අවුරුදු 5ක් යනකම් ආචාර්යයන් වහන්සේ යටතේ ඉන්නට ඕන. එතකොට දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන්න යෙදුනේ ස්වාමීන් වහන්සේ පසුගිය දේශනාවේදී අවුරුදු 7ක් ওই විදියට ක්‍රමයෙන් ක්‍රමයෙන් පහළට ඒ මේ ධර්ම අවබෝධ වෙනවා කියලා එතනදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවානේ. එතකොට ඒ වගේ ආචාර්යයන් වහන්සේ යටතේ අවුරුදු 5ක් එතකොට මේ තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් ඇති නොවි ඒ ආචාර්යයන් වහන්සේට අනුකූල වෙලා ඒ හික්මීම ඇති වෙන්නට ඕන. එතකොට ඒ විදිහට අවුරුදු 5ක් යනතුරු ආචාර්යයන් යටතේ සිටිය යුතු බවද ධර්ම විනී විශාරද නොවේ නම් කියන්නේ ධර්මය විනය හරිහැටි පැහැදිලි කරගෙන ධර්මය ඒ ආචාර්යයන් වහන්සේ පැහැදිලි කරන කාරණයට අනුගත නොවේ නම් එනේ ධර්ම අවබෝධය නොලැබුවේ නම් ජීවිතාන්තයේ දක්වාම ආචාර්යයන් යටතේ සිටිය යුතු බවද බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළසේ. එතකොට කල්යාණ මිත්‍රයා සබ්‍රහ්මචාරීන් වහන්සේට අනුගත වෙලා ආචාර්යයන් වහන්සේට අනුගත වෙලා සිටින්නට ඕන. එහෙම හරියට මේ ධර්මයට අනුගත වෙලා මේ ධර්මයත් එක්ක කටයුතු කිරීම තුළින් අවුරුදු 5ක් අනිවාර්යයෙන්ම ආචාර්යයන් වහන්සේට වත කරමින් ඒ තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් ඇති නොවන විදියට ජීවිතය සකස් කරගෙන ඒ ආචාර්යයන් වහන්සේ පැහැදිලි කරන කරුණු කාරණා එක්කම අනුගත වෙලා කටයුතු කරන්න ඕන. ඒක ධර්ම විනී විශාරද නොවේ නම් ජීවිතාන්තය දක්වාම ඒ ආචාර්යයන් වහන්සේ සිටිය යුතු බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ උතුම් ධහම එකල පොත්වල තිබුණේ නැත. එමෙන්ම පාලි භාෂාවට අකුරුද නොතිබිනි. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු ධර්මය පොත්පත්වල ලියවිලා තිබුණේ නැහැනේ. එතකොට දැන් බලන්න මෙතනදී ඉතාම වැදගත් කාරණයක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කාලේ පොත්පත්වල තිබුණේ නැහැනේ. එමෙන්ම පාලි භාෂාවට අකුරුද නොතිබිනි.
එක්වතාවක් යමක් ඇසුණු විට එය ඒ විදියටම මතක තබාගත යුතුම වේ. එබැවින් තම තමන්ගේ අභ්‍යන්තරය තුළින්ම දහම මනාව ඇසීමට යොමු වී තිබේ. එතකොට දැන් මේ හික්මීම ඇති කරන්නේ මෙන්න මේ කාරණේ සඳහානේ. එතකොට දැන් කල්යාණ මිත්‍රයන් වහන්සේ තෝරගන්නේ තමන්නේ. තමන් තෝරගත්ත නම් කල්යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍යයක් ගැඹුරු ධර්මයක් නම් එහි වටිනාකම හඳුනගෙන ඒ කල්යාණ මිත්‍රයාට අනුගත වෙනවනේ. ඒ අනුගත වීමත් එක්ක තමන්ගේ පැත්තට කිසිදු වටිනාකමක් ඇති නොවන විදියට ඒ ප්‍රතිපදාත්මක වේ කරුණුකාරණා සිද්ධ කරනකොට අන්න එතකොට මේ ධර්මයටම යොමු වෙනවා. එතකොට මේ ධර්මයේ පොත්පත්වල ලියලා තිබුණේ නැහැ නේ. දැන් අර ස්වාමීන් වහන්සේ දේශනාවල ඉදිරිපත් කරන්නේ අන්තර්ජාලයෙන් එහෙම නැත්නම් පෙන්නේකින් එහෙම නැත්නම් දැනට තියෙනවනේ ගොඩක් ධර්මයේ හදාරන්න තියෙන විවිධ ක්‍රමවේද තියෙනවනේ රෙකෝඩරේකින්. මේ ධර්මයේ දැන් නැවත නැවත විමසමින් නැවත නැවත අහන්න ඒ අවශ්‍ය කරන සියලු පහසුකම් තියෙනවනේ. හැබැයි එදා පොත්පත්වල තිබුණේ නැහැ. ඒතකොට මේ ධර්මය ඒ කියන වෙලාවට ඒ ඉතාම අවධානයෙන් යුතුව අහගන්නට ඕන. ඒ දහම් කාරණේ ඒ කියන විදියටම එතකොට දැඩි අවධානයක් දහම් මනාව ඇසීමට යොමු වී තිබිනේ. ඒක ස්ථානයකදී ස්වාමීන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරද්දී සිහිපත් කරන දැන් කැලේක යද්දී අලි ගොඩක් ඉන්නවනම් අලිමන්තරයක් කියලා දෙනවා. එතකොට ඒක දැඩි කියන්නේ අවශ්‍යතාවයේ දැඩි. ඊට පස්සේ නැවත නැවත අහන්න බෑනේ. හරියටම කියන දේ ඒ විදියට මහගෙන ඒක දරා ගන්නවා. එතකොට ඒ වගේ මේ ධර්මය පොත්පත්වල තිබුණේ නැහැ. ඊට පස්සේ භාෂාවට අකුරු තිබුණේ නැහැ. එතකොට එක්වතාවක් යමක් ඇහුණ විට එය ඒ විදියටම මතක තබා ගන්නට ඕන. එතකොට අර අලිමන්තරය වගේ ඒ අහගතිපු ඒ කාරණය ඒ විදියටම ඒ වටිනාකමත් එක්ක ඒ දහම මනාව අහන්න එතෙන්ට යමු වෙනවා. එතකොට අර එතකොට එතනදී දැන් කල්යාණ මිත්‍රයාට යොමු වෙලා උන්වහන්සේට කළ යුතු සියලු අප උපස්ථාන කරන්නට ඕන. ස්වාමීන් වහන්සේ මේ කාරණය මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයේ තියෙන මේ කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන තැන ඉස්මතු කරද්දී දැන් සිහිපත් කරන උන්වහන්සේගේ වචන වලින් දැන් අතීතයේදී ගුරුවරයාට අවශ්‍ය කරන සියලු දේවල් ටික කරන්නට ඕන. දීපාන්දර නැකිටලා ඊට පස්සේ ගුරුවරයාට පැන් ටික සූදානම් කරලා ඊට පස්සේ උණුවතුර සූදානම් කරලා ආහාර පාන සකස් කරලා ඊට පස්සේ දැන් අද කාලේ වගේ සබන් තිබුණේ නැහැ ඒවා හදලා ඊට පස්සේ ඊරෙදි අවශ්‍ය නම් ඒව පිළියෙල කරලා එතකොට ඒ කටයුතු කරද්දී තමන්ගේ වැඩවලට කාලය නැහැ ඇත්තටම. හැබැයි ගුරුවරයා කියන්නේ යමක් කියන්නේ වටින දෙයක්. ගුරුවරයා පැහැදිලි කරන්නේ ගැඹුරු කාරණයක්. ඒක හරියට අහගන්නට ඕන. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාවක නිරත වෙන්නේ. එතකොට සියලුම කටයුතු ඒ කටයුතු කරනකොට තමන්ගේ පැත්තට කාලයක් ඇත්තේ නැහැ. හැබැයි ඒ කටයුතුත් කරන්නට ඕන. එතකොට අන්න එහෙමනම් හරියටම ඒ ධර්මයේ අහගන්න අවශ්‍ය විදියට තමන්ගේ ඒ සකස් කිරීම ඒ හික්මීම ඇති කරගත්ත යුතු බව මෙතනදී මේ පැහැදිලි කරනවා. තම තමන්ගේ අභ්‍යන්තරය තුළින්ම මනාව දහම ඇසීමට යොමු වී තිබෙන. එතකොට අර වැඩ කටයුතු කරන අතරතුරේදී ඉතින් කල්යාණ මිත්‍රයා එහෙම නැත්නම් ඒ සත්පුරුෂයන් වහන්සේ සබ්‍රහ්මචාරීන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒ සුදුසු කාලයේදී සුදුසු වෙලාව බලලා එයාගේ ඒ හැමතිස්සෙම ධර්මයේ පැහැදිලි කරන්නේ නැහැනේ. එතකොට ඒ අවස්ථාව ලබාගෙන කොයිතරම්නම් යොමු වීමක් මේ දහම ඇසීමට කොයිතරම් යොමු වීමක් තියෙන්නට ඕන. එතකොට තමන්ගේ පැත්තට තමන්ගේ ඒ කියන්නේ
යම්කිසි කාරණයක් Tamante යම්කිසි සිතිවිල්ලක් ආව නම් මෙන්න මේ විදියයි කියලා ඒකත් ගුරුවරයාට පැහැදිලි කියනවා. ඊට පස්සේ තමන්ගේ කටයුතු ගැන අවධානය නෙමෙයි ගුරුවරයාගේ කටයුතු වෙනුවෙන් තමයි කැපවෙලා ඉන්නේ. එතකොට දැඩි අවධානයකට යොමු වෙලා ඒ පුහුණු වීම සිද්ධ වෙනකොට අනේ දහම මනාව ඇසීමට යොමු වීමක් තමයි එතනදී තියෙන්නේ. ඒ වගේ ඒ පුහුණු වීම කොයිතරම්නම් වැදගත්ද? ඒ කල්යාණ මිත්‍රයාට යොමු වෙන්නට ඒ වටිනාකමත් එක්ක ඊළඟට දුර්ලභභාවයත් එක්ක ඒ ලකූ අවධානයක් තියෙන්නට ඕන කියන මෙතනදී පැහැදිලි කරා. ඉතාම ආදර ගෞරවයෙන් ඇසුරු කරන කල්යාණ මිත්‍රයාවන තමන්ගේ ආචාර්යයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරයිද එම ධර්මයේ ඇසීමට පුදුමාකාර අවධානයක් යොමු වී තිබෙනවා. උන්වහන්සේ මේ පැහැදිලි කරන කාරණය අහගන්න ඒ කල්යාණ ඒ ආචාර්යයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරනවාද එම ධර්මයේ ඇසීමට පුදුමාකාර අවධානයක් යොමු වී තිබෙනවා. ඒතර ඒ පුහුණුවත් එක්කනේ නේද? ඒතර මේ දහමට එකතු වෙන්න කොයිතරම්නම් හික්මීමක් තියෙන්නට ඕනද කියන කාරණය මෙතනදී මේ ස්වාමීන් වහන්සේ ඉස්මතු කරන්නේ මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය ප්‍රයෝගී කරගෙන. ඒතනදී පැහැදිලි කරන්නේ ආදි මුල්වන බ්‍රහ්මචර්ය පඤ්ඤා බ්‍රහ්මචර්යාවට ඇතිවන මුල්වන කාරණා. එතකොට ඒ කල්යාණ මිත්‍රයාට යොමු වෙලා ඒ ධර්මය ඇසීමට කොයිතරම්නම් යොමු වීම ඒ සඳහා පුහුණු වීමක් තියෙන්නට ඕනද? එමෙන්ම තම තමන් තම ආචාර්යයන්ගේ වත්පිළිවෙත් මනාව කළ යුතුද බැවින් සෑම අවස්ථාවකම ඇසූ ධර්මයේ සජ්ජායනා කරමින් මතක තබා ගැනීමට අතපසු නොකළේ. එතකොට ජීවිතයේ තව වැඩක් තියෙන්නට බැහැනේ. තමන්ගේ කියලා වැඩක් තමන්ට කියලා තමන්ගේ කියලා වටිනාකමක් තියෙන්න බැහැනේ. එතකොට ආචාර්යයන් වහන්සේගේ වත්පිළිවෙත් ටිකක් මනාව කරන්නට ඕන. ආචාර්යයන් වහන්සේගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කළේ සියලු කටයුතු කරන්නට ඕන. සෑම අවස්ථාවකම ඇසූ ධර්මයේ සජ්ජායනා කරමින් මතක තබා ගැනීමට අතපසු නොකළේ. දැන් ස්වාමීන් වහන්සේ ඉතින් අපිට අපි මේ ධර්මය පැහැදිලි කරන නැත්තන්ට ඒ ධර්මයේ කතා කරද්දී සායනාංශයේ දිගින් දිගටම පැහැදිලි කරනවානේ. ධර්මය සජ්ජායනා කරන්න, ඊළඟට දේශන අහන්න, හිතන්න, ඒ ගුණ ධර්ම සකස් කරගන්න මේ විදියට මේ පැහැදිලි කරන්නේ මේ නුවණ ප්‍රඥාව ඇති වෙන්නට හේතු වෙන කාරණානේ. එතකොට අපේ ජීවිතේ තව වැඩ තියෙන්න බෑ. ජීවිතයම කැප කරලා මේ වෙනුවෙන්ම මේ ධර්මයේ හැදෑරීම කරන්නට ඕන. එතකොට අර තමන්ගේ පිළිවෙත් බාහිර දේවල් එක ඒ කටයුතු කරද්දී අර සංඝහන්සේ පැහැදිලි කරන්නේ වැදගත්කම තියෙන්නට ඕන ධර්මයට. කෑවද නෑවද ඒ කටයුතු වලට නෙමෙයි. ඒ කටයුතු කරන්නට ඕන. හැබැයි මේ ධර්මයේ හැදෑරීමේදී ප්‍රමුඛත්වයේ තියෙන්නට ඕන ධර්මය නදාරණ පැත්ත. ඒතර බලන්න කොයිතරම්නම් ජීවිතයේ තව කාර්යයක් තියෙන්න බෑ. ඒතර ඒ විදියට ඒ සකස් වීමත් එක්ක මේ පැහැදිලි කරන්නේ. එමෙන්ම තම ආචාර්යයන්ගේ කටයුතු සිදු කරමින් සිටින බැවින් තම ජීවිතය ගැන වැදගත්කම ප්‍රායෝගිකවම ඉස්මතු නොවූයේ අවංක වූ වැඩපිළිවෙල නිසා වෙනි. එතකොට ආචාර්යයන් වහන්සේගේ ඒ සියලු කටයුතු සිද්ධ කරලා එතකොට තමන්ගේ ජීවිතයේ වැදගත්කම ප්‍රායෝගික ඉස්මතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට තමන්ගේ පැත්තේ තමන්ගේ කටයුතු ගැන එහෙම අවධානයක් නැහැ. මේ කාරණේදී එක තැනකදී ස්වාමීන් වහන්සේ මතු කරනවා දැන් ගමනක් යනවා. ආචාර්යයන් වහන්සේ සමග ගමනක් යනවා. ඒ යන ගමනේදී ගලක හැප්පෙනවා කකුල. තුවාල වෙනෝලේ එනවා. හැබැයි ආචාර්යයන් වහන්සේ කියන්නේ නෑ ගමන යන්න. යන ගමන යමු.
ආචාර්යයන් වහන්සේගේ අනට නැඹුරු වෙන්නට ඕන. හැබැයි ආචාර්යයන් වහන්සේ කවදාවත් ශිෂ්‍යයාට අගතියක් කරන්නෙත් නැහැ. ඒතකොට ආචාර්යයන් වහන්සේ සිද්ධ කරනු ලබන්නේ තමන්ගේ ශිෂ්‍යයාට අවශ්‍ය කරන නිවැරදි මඟ පෙන්වීම සිද්ධ කිරීම. ඒතකොට උන්වහන්සේ ආචාර්යයන් වහන්සේගේ කටයුතු සිදු කර සිටින බැවින් තම ජීවිතය ගැන වැදගත්කම ප්‍රායෝගික ඉස්මතු නොවූයේ අවංක වූ වැඩපිළිවෙල නිසායි. එතකොට ජීවිතයේ වැදගත්කමත් එක්ක ධර්මයේ තියෙන වැදගත්කම ගැඹුරු බවත් එක්ක තමයි මේ ධර්මයට යොමු වෙන්නේ. එතකොට ප්‍රායෝගිකවම මේ අවංක වූ වැඩපිළිවෙලක් එක්ක තමයි කටයුතු කරන්නේ. එතකොට තමන්ගේ පැත්තට තමන්ගේ වැඩ කටයුතු වලට තමන්ගේ දේවල් වලට අවධානය යොමු වෙන්නේ නැහැ. අර ආචාර්යයන් වහන්සේටම අනුගත වෙලා තමයි ජීවිතය ගත කරන්නට වන ජීවිතය ගත වෙන්නේ. ඊළඟ ඡේදය මේ ආකාර වූ අවංක චින්තන ස්වභාවයකින් යුතු කෙනෙකුට ඉතාම වැදගත් ධර්මය හොඳින් මතකයේ තබාගත් විට එහි අර්ථය සෙවීමට පටන් ගන්නේ තමන්ගේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට නොව ධර්මයේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට. එතකොට මේ ධර්මයට යොමු වෙච්ච අවංක චින්තනයක් චින්තන ස්වභාවයකින් යුක්ත කෙනෙක්. එතකොට මේ ධර්මයට යොමු වෙන්නේ බොහෝම පිරිසිදු මේ ධර්මය වෙනුවෙන්ම ජීවිතය කැප කරමින් ආචාර්යයන් වහන්සේටම අනුගත වෙලා ඒ අවංක ස්වභාවයක ඉන්නේ. එතකොට මේ අපි කරගත යුතු කාරණා. ඊටාම වැදගත් ධර්මය හොඳින් මතකයේ තබාගත් විට එහි අර්ථය සෙවීමට පටන් ගන්නේ තමන්ගේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට නොව ධර්මයේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට. එතකොට මේ ධර්මයේ හදාරනකොට තමන්ගේ වැදගත්කමක් ඉස්මතු වෙන්නේ නැහැ. තමන්ට වටිනාකමක් ඇති කරගන්නට නෙවෙයි මේ ධර්මයේ හදාරන්නේ, ධර්මයේ වැදගත්කම ඉස්මතු කරගන්නට. එතකොට අර විදියට ආචාර්යන් වහන්සේට අනුගත වෙලා ඒ අනුව කටයුතු කරගෙන ඒ වැඩපිළිවෙලක යෙදෙනකොට තමන්ගේ පැත්තට කිසිදු එකතු කිරීමක් නැහැනේ. ඒතර අන්න ඒ ප්‍රගුණ කිරීම කොයිතරම්නම් වැදගත්ද. එතකොට ඒ වෙනුවෙන් මේ ජීවිතයම කැප කරලා ජීවිතේම ඒ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් ජීවිතේම කැප කරලා මේ ධර්මය සෙවීමට උත්සාහ ගන්නට ඕන. හැබැයි එතනදී වැදගත් කාරණයක් ඉස්මතු කරනවා සංඝහන්සේ. ඊටාම වැදගත් ධර්මය හොඳින් මතකයේ තබාගත් විට එහි අර්ථය සෙවීමට පටන් ගන්න. එතකොට මේ ධර්මය හොඳින් මතකයේ තබා ගන්නට ඕන. ඇයි නිතර නිතර කතා කරන්නේ නැහනේ? ආචාර්යයන් වහන්සේට අප උපස්ථාන කරමින් ඒ කටයුතු සිද්ධ කරද්දී යම් කිසි වෙලාවකදී දහම් කාරණයක් කියලා දෙන තමන්ගේ ශිෂ්‍යයාට සමහර දැන් ඒ ශිෂ්‍යයාට ඒ අවස්ථානුකූලව එළමෙන කාරණා එක ඒ ආචාර්යයන් වහන්සේ එතනදී අවශ්‍ය කරන මඟ පෙන්වීම වැරදි නිවැරදි කිරීම ඊට පස්සේ ඒ යම්කිසි ප්‍රශ්න තියෙනවා නම් ඒ විමසලා පිරිසිදු කරගන්නට මේ තැන කියලා එහෙම කියන්න බැහැනේ. තැනක් එහෙම කියන්න බෑ. ඒතකොට යම්කිසි තැනකදීද ඒ යම්කිසි කාරණයක් ගුරුවරයා කියන්නේ අන්න ඒක හොඳට මත අහගන්නවා. එනේ ඒ තරමට දැඩි අවධානයක් තියෙන්න ඕනේ වටින දෙයක් කියන්නේ ගැඹුරු කාරණයක් පැහැදිලි කරන්නේ. අර අලිමන්තරයේ වගේ. එතකොට ඒක නැවත අහගන්න බෑනේ. ඒක නිසා වටිනාකමත් එක්ක ඒ ධර්මය හරියටම පැහැදිලිවම කියන විදියටම අහගන්නවා. අහගෙන හොඳට මතකේ තබා ගන්නවා. එහි අර්ථය සෙවීමට පටන් ගන්නේ අන්න එතකොට ඒ ධර්මයේ අර්ථය හොයන්නේ. දේශනයක් අහන වෙලාවට දැන් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරපු කාරණානේ මේවා. අපි දේශනයක් අහනකොට දඩ කන් යොමාගෙන ඒ දේශනයේ අවධානයෙන් දැඩි අවධානයෙන් අහන්නට ඕන.
ඒ දේශනේ අහන්නට ඕන. එතකොට ඒ දේශනේ අහලා හොඳට ඒ කරුණු කාරණා මතක තියාගෙන අර්ථය සෙවීමට පටන් ගන්නෙ තමන්ගේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට නො ධර්මයේ වැදගත්කම ඉස්මතු කර ගැනීම. එතකොට අර අහගතිපු ධර්මය තමයි විමසන්නේ. එතකොට ඒ තුලින් වෙන්නේ මොකක්ද? ධර්මයේ අර්ථය තමයි ධර්මයේ වැදගත්කම තමයි ඉස්මතු වෙන්නේ. තමන්ගේ මොකද්ද? තමන්ගේ වැදගත්කමක් ඉස්මතු වෙන්නේ නැහැනේ. ඉස්මතු වෙන්න කාරණයක් නැහැනේ. එතකොට ඒක නිසා මේ ධර්මය හොඳට මතක තබා ගැනීම ඉතාම වැදගත් කාරණයක් හැටියට මෙතනදී ඉස්මතු කරලා ඒ වැදගත්කමත් එක්ක ධර්මයේ වැදගත්කම තමයි ඉස්මතු වෙන්නේ. මෙසේ විමසන ධර්මය තුළ විවරණ වන අර්ථයන් විවර කර ගැනීම සඳහා ඉතාම ආදර ගෞරවයෙන් යුතුව ඇසුරු කරන කල්යාණ මිත්‍ර වූ තම ආචාර්යයන් වහන්සේ වෙත යටහත් පහත් ගතියෙන් යුතුව නිහතමානීකමින් යොමු වේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ පැහැදිලි කරන මෙසේ විමසන ධර්මයේ විවර තුල විවර නොවන අර්ථයන් විවර කර ගැනීම සඳහා. එතකොට අර කල්යාණ මිත්‍රයන් වහන්සේ බොහෝ ආදර ගෞරවයෙන් උන්වහන්සේට නම්‍යශීලී භාවය ඇති වෙලා ඇති කරගෙන බොහෝම ගෞරවයෙන් ඇසුරු කරන්නේ. එතකොට උන්වහන්සේට අවශ්‍ය කරන සියලු අප උපසත්කාරවත් පිළිවෙත් සිද්ධ කරමින් බොහෝම යටහත් පහත් ගතියින් යුක්තව නිහතමානීකමින් තමයි යොමු වෙන්නේ. එතකොට එහෙම යොමු වෙනකොට අර ඇති වෙන ගැටලු විසඳගෙන ඊළඟට ඒ කියන කාරණා හරියටම අහගෙන ඒ අනුව ඒ ධර්මයට යොමු වැඩපිළිවෙලක් බවට පත් කර ගන්නට හැකියාව තියෙනවා. මේ ආකාර වූ වැඩපිළිවෙලකින් ධර්මය අසන්නා වූ ඔහුට එම ධර්මය අවබෝධ කර ගැනීමට එම වැඩපිළිවෙලම මහා පිටුවහලක් වේ. එතනදී වයන්න වැදිලා තියෙන්නේ මහා පිටුවහලක් වේ. එතකොට බලන්න මෙතන වැදගත් කාරණයක් තියෙනවා. එතකොට අර විදියට යොමු වෙනවා. මේ ආකාර වූ වැඩපිළිවෙලකින් ධර්මය අසන්නා වූ ඔහුට එම ධර්මය අවබෝධ කර ගැනීමට එම වැඩපිළිවෙලම මහත් පිටිවහලක් වේ. එතකොට දැන් මේ ධර්මය වෙනුවෙන් ජීවිතය කැප කරලා ආචාර්යයන් වහන්සේ ඇසුරු මිසුරු කරද්දී උන්වහන්සේ වෙනුවෙන් ඒ ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් කළ යුතු සියලු අපෝප සත්කාරී කටයුතු කරනවානේ. එතකොට කෝ තමන්ගේ පැත්තට වටිනාකමක්. සංඝහන්සේ මේ කාරණය සිහිපත් කරනවානේ. හිතෙන සිතවිල්ලක් පවා ගිහිල්ලා තමන්ගේ ආචාර්යයන් වහන්සේට කියනවා. ඊළඟට ආචාර්යයන් වහන්සේගේ අවශ්‍ය සියලු අපෝප සත්කාර ටික කරනවා. ඊළඟට ආචාර්යයන් වහන්සේ යමක්ද යම් වෙලාවක පැහැදිලි කරන්නේ ඒ දේටම අවධානය යොමු කළ හරියටම මේ කියන කාරණේ අහගන්න. ඒ අහගෙන ඒ ධර්මයට ඒ අනුවම විමසනවා. එහෙම විමසනවා කියන කාරණයත් එක්කම එතකොට මේ විදියට මේ වැඩපිළිවෙලක්නේ. එතකොට තමන්ගේ පැත්ත ගැන තමන්ට කාරණයක් වටිනාකමක් ඉන්නේ නැහෙනේ. එතකොට තමන්ට යමක් වටිනාකමක් ඉන්නේ නැතිකොට මොකද වෙන්නේ? අනු බාහිරට තමයි යොමු වෙලා තියෙන්නේ. ඒ යොමු වීමත් එක්ක අන්න කල්යාණ මිත්‍රයා කියන කාරණයට කොයිතරම්නම් අවධානයක් තියෙනවා. එතකොට මේ පැහැදිලි කරන්නේ පැවිදි වෙලා ඉන්න ඇත්තන්ටනේ. භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ ධර්මය හදාරන පැවිදි වෙලා ඉන්න ඇත්තන්ට. එතකොට ඒ අය කොයි තරම් නැඹුරු වීමක් තියෙනවද? සද්දා අගාරස්ම අනගාරියම් පබ්බජිතෝ කියලා පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාවෙන් ගිහිගේ අත්හැරලා පැවිදි වෙච්ච අයනේ. එතකොට එවැනි අයට වෙන වැඩක් තියෙන්න බෑ. මේ ජීවිතේ වෙන වැඩක් තියෙන්න බෑ. බාහිර අටයුතු වෙන වැඩක් තියෙන්න බෑ. අන්නාන්සේ කොහොම අවධාරණය කළේ කර්මකාරණා සිහිපත් කරනවානේ. එතකොට අර ඊයේ දවසේ ස්වාමීන් වහන්සේ සාකච්ඡාවකදී පැහැදිලි කරලා තියෙන උන්වහන්සේගෙන් අහනව ප්‍රශ්නය
ස්වාමීනි මේ ධර්මය අදාරද්දී පැවිදි වෙන්නම ඕනද කියන කාරණේ ඊට පස්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කළ යුතුමද කියන කාරණය විමසනවා. එතකොට එතනදී උන්වහන්සේ හරි වැදගත් වෙනක් ඉස්මතු කරනවා. දැන් සක්කාය නිරෝධ දහම පැහැදිලි කරද්දී කල්යාණ මිත්‍රයාගේ ළඟ ඉඳගෙන ඒ ධර්මය හැදෑරිය යුතුයි. නුවණ තියෙන කෙනෙකුට නම් පැයක් දෙකක් හෝ ඇවිල්ලා ඒ කතා බහ කිරීම බොහොම අවශ්‍යමයි. ඉතින් අද කාලේ හැටියට නම් එහෙම දවසින් දෙකින් අර උපතිස්ස පරිබ්‍රාජිකයා බාහ්‍ය දාරු චීරිය වගේ ස්වභාවය තියෙන කෙනෙකුට තමයි එහෙම පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා එහෙම හැකියාව නැති නිසා ඒ ළඟ ඇසුර කිරීමක ළඟ ඇසුර තාම වැදගත් කියන කාරණේ උන්වහන්සේ ඒ ධර්ම සාකච්ඡාවේදී සිහිපත් කරන්නට යෙදුණා. එතකොට ඒ සමීප ඇසුර කියන එක ඊටාම අවශ්‍යම කාරණයක්. එතකොට ඒ වගේ බලනකොට ඒ තමන්ගේ ගුරුවරයා යටතේ ඉඳගෙන ඒ ලබන හික්මීමත් එක්ක ඒ ධර්මය අවබෝධ කරගන්නට එම වැඩපිළිවෙළම මහත් පිටුවහලක් වෙනවා කියන කාරණේ මෙතනදී මේ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියන සූත්‍රය උපයෝගී කරගෙන මේ අද ලිපියේදී පැහැදිලි කරන්නට යෙදුණා. ඉතින් එහෙමනම් අද දවසේ ලිපිය මේ විදිහට සාකච්ඡා වෙන්නේ විශේෂයෙන්ම අද දවසේ ඉතාම වැදගත් කාරණා රාශියක් ඉස්මතු කරන්නට යෙදුණ මේ ලිපිය තුළින් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ දහම කල්යාණ මිත්‍රයෙකුගෙන් ඇසෙනකොට සත්‍ය රකින්න ප්‍රඥාවන්තයෙකුට මේ ධර්මයේ ඇහෙනකොට ඔහු තුල ඇති චින්තන ස්වභාවයට අනුරූපව තමයි ඒ ධර්මයට අනුවම වූ මානසිකාර්ය වන යෝනිසෝ මානසිකාර්ය උපදින්නේ කියන කාරණේ මතු කරන්නට යෙදුණා. ඒ දහම ගන්නට නම් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන ධර්මය හරිහැටි ගන්නට නම් ඒ සුදුසුත්වය ඇති වෙලා තියෙන්නට ඒ නුවණත් එක්ක ඒ යොමු වීම ඇති වෙන්නට ඒ සුදුසුත්වය ඇති වෙලා තියෙන්නට ඕන. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන කාරණය හරියටම ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුන්ට මතක ඇති අර සරසුල කියන උපකරණය, ඒ සරසුලේ ඒ උපකරණය ලං කරන අනිත් සරසුලට, එතකොට ඒ ශබ්දයම ඒ විදියටම අනිත් ඒ සරසුලෙහි නින්නාද වෙනවා. එතකොට ඒ වගේ ඒ ධර්මය ගන්නට පුළුවන්කම තියෙන අවශ්‍ය කරන සුදුසුත්වයක් එක්ක. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන ධර්මයට විමුක්තිකාමී චින්තනයක් එක්ක, ඒ නැඹුරු වීමත් එක්ක, ඒ සුදුසුත්වයක් එක්ක තමයි ඒ ධර්මයටම අනුකූලව මෙනෙහි කිරීම සිද්ධ කරනකොට ඒ යෝනිසෝ මානසිකාර්ය උපදින්නේ. එතකොට විශේෂයෙන්ම අද දවසේ ඵල සූත්‍රය උපයෝගී කරගෙන ස්වාමීන් වහන්සේ ඉස්මතු කරන්නට යෙදුණා. ප්‍රධාන වශයෙන්ම සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපත්ති යන කියන කරුණු හත බොහෝ කොට ප්‍රගුණ කිරීම තුළින් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගත හැකි බව. එතකොට ඉතර වීමේ වැඩපිළිවෙල සඳහා ප්‍රධානම කාරණය හැටියට කල්යාණ මිත්‍රයාට අනුගත වීම හැටියට මෙතනදී ඒ ඵල සූත්‍රය ප්‍රයෝගී කරගෙන පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම උපද්ද සූත්‍රය ප්‍රයෝගී කරගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ අඩක් කල්යාණ මිත්‍රයා මත නේද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් විමසපු අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා සකලමේ වහිදං ආනන්ද බ්‍රහ්මචරියං යදිදං කල්යාණ මිත්‍රතා කියලා. එතකොට කල්යාණ මිත්‍රයා මත තමයි මේ ශාසනයම පවතින්නේ කියලා උපද්ද සූත්‍රයේදී පැහැදිලි කරන්නට යෙදුණා. ඒ වගේම
කීටාගිරි සූත්‍රයේදී පැහැදිලි කරන්න දේ දුනා. අප්පමාදේන කරණීයන්ති වදාමි. නොපමාව කර යුතුයයි කියලා පැහැදිලි කරන්න දේ දුනා. අප්‍රමාදී වෙන්නට ඕන පිරිස විදියට කාය සක්කී දිට්ඨප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරී සද්ධානුසාරී කියන උත්තමයන් වහන්සේලාට තමයි අප්‍රමාදී වෙන්නට කියලා පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට එතනින් මෙහා ඉන්න අපිට කොයිතරම්නම් මේ ධර්මයේ වෙනුවෙන් කැපවීමක් කළ යුතුද කියන කාරණය හිතන්නට ඕන කාරණයක්. ඉතින් එතකොට මෙතනදී ඒ කීටාගිරි සූත්‍රයේදී පැහැදිලි කරන්න දෙදුනේ අනුලෝම සෙනසුන් භජනය කිරීම, කල්යාණ මිතුරන් ශ්‍රේවණය කිරීම, ඉන්ද්‍රියන් සමග අනුගත වීම කියන කාරණා ටික එකතු වීමත් එක්ක ඒ ගෘහ ජීවිතයේ අත්හැරපු කුල පුත්‍රයන්ට අර්ථයක් ඇති කරගන්නට පුළුවන්. මේ ජීවිතයේදීම බ්‍රහ්මචර්යාව අවසානයේ අවබෝධ කරගන්නට පුළුවන් කියන කාරණය කීටාගිරි සූත්‍රයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. ඊළඟට ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. ගරු කටයුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් කෙරෙහි යටහත් පහත්ව අධික ලැජ්ජා බයෙන් ඇති කරගෙන එළඹිලා කලින් කලට උන්වහන්සේගෙන් විමසනවා. බොහොම ගෞරවයෙන්, ප්‍රේමයෙන්, ගෞරවයෙන් යුක්තව විමසනවා. ඉදම් බන්තේ කතං, මේ මොකක්ද සාමීනි, හිමස්ව කත්තෝදි, මෙහි අර්ථය මොකක්ද සාමීනි කියලා බොහොම ගෞරවයෙන් යුක්තව ඒ කල්යාණ මිත්‍රයාගෙන්, ආචාර්යයන් වහන්සේගෙන් ඒ විමසීම සිද්ධ කරනවා. එතකොට ඒ විමසීමත් එක්ක ඒ ගුරුවරයන් වහන්සේ, ඒ උත්තමයන් වහන්සේ අවිවටං චේව විවරಂತಿ, විවර නොවුව විවර කරනවා. අනුත්තානී ගතංච උත්තානී කරಂತಿ, ඉස්මතු නොයෙච්ච කාරණා ඉස්මතු කරනවා. අනේක විහිතේසු කංකාටානීසු ධම්මේසු කංකං පටිවිනෝදෙන්ති, නොයෙක් වූ සැක ඇතිවන ස්වභාවයන්හි සැක දුරු කරනවා. ඒ විදියට තමන්ගේ කටයුතු වලට වඩා සම්පූර්ණයෙන්ම ප්‍රමුඛ භාවය ආචාර්යයන් වහන්සේට ලබා දීලා ඉතාම ආදර ගෞරවයෙන් ඒ ඇසුරු කිරීම සිද්ධ කරන්නට. ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? උන්වහන්සේ පැහැදිලි කරන්නේ ගැඹුරු කාරණයක්. අර ගාම්භීර දුද්දස දුරනුබෝධ අතක් ශාන්ත ප්‍රනීත පණ්ඩිත වේදනී අතක්කාවචර කියන කරුණු කාරණා එක ගැඹුරු කාරණයක්. ඒක බොහොම පිළිවෙලින් ඒක අවධානයට යොමු කරන්නට ඕන කාරණයක්. ඒ උත්තම ධර්මයක් තමයි පැහැදිලි කරන්නේ. එවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුට අනුගත වෙලා ඒ ධර්මයට එකතු වීම සිද්ධ කරන්නට ඕන. ඒ ධර්මයේ තියෙන වැදගත්කමත් එක්කනේ අනුගත වෙන්නේ නේද? එතකොට තම තමන්ගේ අභ්‍යන්තරය තුළින්ම දහමම මනාව ඇසීමට යොමු වෙන්නට ඕන. එතකොට ඒ බාහිරින් ඇහෙන ඒ දහම් කාරණයටම අවධානය යොමු කරලා ඒ ධර්මය නැවත නැවත සිහි කරමින්, නැවත නැවත සජ්ජායනා කරමින් මතක තබාගෙන මේ ධර්මයේ ප්‍රගුණ කිරීම කරන්නට. එතකොට එහෙම ගුරුවරයාට අනුගත වෙලා ගුණවත්කමත් එක්ක ඒ කටයුතු කරන කෙනා තමන්ගේ වැදගත්කම ඉස්මතු කර ගැනීමට නෙවෙයි, ධර්මයේ වැදගත්කම ඉස්මතු කිරීම වෙනුවෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට අර අසාගත් ධර්මය ඒ අනුවම විමසමින් ඒ ධර්මයේ විවර නොවෙච්ච අර්ථයන් විවර කරගෙන ඒ තමන්ගේ ගුරුවරයාගෙන් ඒ ධර්මයේ හැදෑරීම කරන්නට ඕන. එතකොට ඒ යටහත් පහත්ව ගෞරවයෙන් යුක්තව ඒ අනුගත වීම කියන්නේම ඒ ඒ වැඩපිළිවෙලත් එක්ක එකතු වීමක්. එතකොට ඒ ධර්මයේ හදාරන ඒ හැදාරන කෙනා ආචාර්යයන් වහන්සේට අනුගත වෙලා
ඒ අනුව කටයුතු කරන්නේ කියලා කියන්නේම එම ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වෙන වැඩපිළිවෙලක් බවට පත් වෙනවා කියන කාරණය අද දවසේ අපි මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයාට යොමු වීමේ වැදගත්කම ගැන සාකච්ඡා වෙච්ච ඉතාම වැදගත් කාරණා රාශියක් ඉස්මතු වෙච්ච ලිපියක් විදිහට විශේෂයෙන් අද දවසේ මේ ලිපිය පැහැදිලි කිරීම මෙතනින් හමාර කරනවා. මේ ලිපියේ යම්කිසි කාරණයක් පිළිබඳව කතා කරන්න තියෙනවා නම් දැන් ඒ සඳහා කාලය. හොඳයි, එහෙමනම් අද දවසේ මේ ලිපිය මේ විදිහට අපි සාකච්ඡා කරන්නේ මේ උත්තම ධර්මය අපිට පැහැදිලි කරලා දෙන අපේ අති උත්තම ගෞරවනීය ගුරු දේවෝත්තම නම කියන්නට අවසරයි. අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමත් උන්වහන්සේ විසින් විරචිත මෙම ලිපිය අපි අද දවසේ සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් උන්වහන්සේට මේ මොහොතේ නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවට සහ සම්බන්ධ වන අප අති ගෞරවනීය අප සහෝදර අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, සිල් මෑණියන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කොට ඇති මේ අවස්ථාවට මේ ශ්‍රවණය සඳහා සහ සම්බන්ධ වූ පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය, චිරජීවනය, දීර්ඝාය සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. මේ උත්තම ධර්මයට සමීප වෙලා තමන්ගේ ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්නට අද දවසේ මේ සාකච්ඡා කරන්නට යෙදුණු මේ ලිපිය සාකච්ඡා කිරීම තුළින් ලබාගත්තා වූ ඒ පුණ්‍ය මහිමයත් හැම දෙනාටම හේතු වාසනා වේවා කියලා මේ මොහොතේ ආශිර්වාද කරනවා හැම දෙනාටම. අද දවසේ ලිපියේ මේ කටයුතු හමාර කිරීම සඳහා අපේ තනමල්ලිල ඥානංගල ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු. හොඳයි, එහෙමනම් අද දවසේ මේ කටයුතු මෙතනින් හමාර කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.